Welcome back, ladies and gentlemen. ඔගලන් ආයෙමත් අපිත් එක්ක එකතු වෙලා තියෙන Red Bull Fight of Light 20-21. ඉතින් අද ඉතින් අපි කෙලින්ම යන්න ඉන්නේ Group 13 matches වලට. ඉතින් අපිත් එක්ක ආයෙමත් අව සෙට් වෙලා ඉන්නේ අපේ GL ගේ රෝමන්. ඉතින් රෝමන් ඔබට කොහමද? හොඳයි. ඉතින් දකා අපිට අත ඉතින් දවස පුරාම බලාගෙන පුළුවන් අපේ टीम्स वाला गेम प्लेस को हम देखिए लेकिन अभी डैंग बालंद लास्ट चला है ना के लिए मैं ग्रुप नंबर 13 ने के मैचेस देखा था मैं लेकिन अभी पालमू एक आती है तो मनोवागी देख कर गाना पुलाव में देखिए लेकिन अभी कालिंग क्यों आगे अब टावसाने भी ना काम किया ना बहन मोना टीम ने का विन कराए थे मोना टीम्स सेमीफाइनल्स वाल सिलेक्ट हुए देखिए लेकिन अभी एक आप देख कर पालमू मैच टिकर मनोवागी आए देखिए ला ඔව් අනිවාර්යයෙන්ම ඒකත් එක්ක ඉතින් ආයෙමත් මතක් කරන්න ඕනේ ඉතින් පළවෙනි ගේම් එක හරියට ඔයගේ ටීම් එකට ගියේ නැහැ කියලා අනිවාර්යයෙන්ම never give up ඉතින් ඒකේ හොඳම උදාහරණය තමයි ඉතින් ගිය ගෲප් එකේ අපේ Zeus ටීම් එක කෙලින්ම සෑහෙන strong comeback ඇදුනා කෙලින්ම 28 point chicken dinner plus සහ kills 18ක් ඒගොල්ලන්ට secure කරගන්න පුළුවන් වුණා කලින් match එකේ ඉතින් first place එක secure කරගන්න ඉතින් ඒ වගේම ඕගලන්ටත් පළවෙනි match එක හරියට ගියේ නැහැ කියලා අනිවාර්යයෙන්ම සැලෙන්න එපා දෙන්න පුළුවන් 200 100% එක අනිවාර්යයෙන්ම දෙන්න. ඉතින් ඒ වගේම ඕගලන්ට ආයෙමත් මතක් කරනවා. ඉතින් ඕගලන්ට මේ Red Bull එකෙන් offers වගේකුත් දීලා තියෙනවා. ඉතින් ඒවා ඕගලන්ට බලන්න ඕන නම් කෙලින්ම gamer.lk/redbull deals වල යන්න පුළුවන්. ඒ වගේම live එක බලන කට්ටිය ඕගලන්ට මේ QA එකකුත් දීලා තියෙනවා. ඉතින් මේක තමයි මේ group එකට ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ. Boot camp තියෙන්නේ මොන map එකේද? ඉතින් අත්‍යවශ්‍යම කිව්වොත් මේමයි. ඕගලන් PUBG ගහලා ඕගලන් මේක දන්නේ නැත්නම් ඉතින් ඒකට ඉතින් ඉතුරු ටික මම කියන්න ඕනේ ඕගලන්ම ඉතින් හිතා ගන්න ඉතින් A does to B bind C sanot මට අන්තිම ඔප්ෂන් එක මම බලා ගන්න බැරි වුණා but ඒත් ඉතින් මෙතන ටෝර්නමන්ට් එක ගොඩක් බලන්න ඉතින් ඉරංග ඔකේ thank you so much මේ රොබන් ඉතින් මේ PUBG ගන්න ඕනේ කෙනෙක් ඉතින් boot camp එක තියෙන්නේ මොන map එකද කියලා මේකට උත්තර දෙන්න බැරි නම් ඉතින් මට ඉතින් ඒකට තව මොකුත් කියන්න දෙයක් නැහැ ඉතින් මම මේකට වීලුවක් හැටර මම බැරිදි උත්තර දෙන්න තියන්නේ නැහැ ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් නැත්නම් කට්ටිය මේ gamer.lk stream එකට ගිහිල්ලා link එක click කරලා අනිවාර්යයෙන්ම ඒකට උත්තරේ දෙන්න ඉතින් ඔයගල අනිවාර්යයෙන්ම ඉතින් මෙතන ඉන්න 99.9 පිරිසක් අනිවාර්යයෙන්ම දන්නවා ඒකට උත්තරේ මොනවාද කියලා ඉතින් ඔයගලන්ටත් මෙතන चांस रेड बुल तैयारी ऑफर्सिया मंग वगे रोमन वगे दावस मे वे मैचेस एनर्जाइज इन मेदम अब फास्ट पेस एक्शन अभी फास्ट पेस खास एनर्जाइज ऑनलाइन खाते ओन तरह कैंस अपू बीसी हाथ कैं बीसी हाथ प्रमाण සියර 20ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඒ වගේම ඔයගලන්ට ඔන්ලයින් කඩේක දුර වැඩි නම් ඔයගලන්ට හීල්ස් එකෙන් ඕඩර් කරන්න පුළුවන් 4 පැක් එකක් ඒකේ කෙලින්ම 15ක ඩිස්කවුන්ට් එකක් ඔයගලන්ට හම්බ වෙනවා ඉතින් අපිට තව තප්පර කීප ගානකින් ඉතින් ඇත්තට තප්පර 30යි යන්නේ ඉතින් අපි පළවෙනි මැච් එක මේ සෙට් වෙන්න ඉතින් එතකන් අපි zoom මේ මැච් එකට යන්න කලින් රෝමන් මේ මැච් එක නැත්තම් මේ ගෲප් එකේ මම මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ඉන්දරට හැම මැච් එකේ වගේම පොඩ පොඩ බාර් එක ඉස්සිලා තියෙන්නේ ඉතින් මේකේ කම්බැක් ස්ටෝරි එක තියෙයිද නැත්තම් ඔය හිතන්නේ මේ ගෲප් එකේ ක්ලියර් විනර් කෙනෙක් අනිවාර්යයෙන්ම ඉදී කියලාද ඔව් ඉතින් ඇත්තටම කිව්වොත් දකා ඒක මට හිතාගන්න බැහැ ඇත්තටම කියනවා නම් ඉතින් කියන්නේ ෆස්ට් මැච් එකේ සමහර විට චිකන් ඩිනා ගන්න ස්කොඩ් එක සෙකන්ඩ් මැච් එකේදී 2-0 එකක් ගන්න පුළුවන් ඉතින් ඒ හින්දා ඇත්තටම කියනවා නම් ඒක කියන්න අමාරුයි අපිට අවසාන මොහොත වෙනකන් ඉතින් අපි බලමු ටීම්ස් ටික මොන විදියට ලෑන්ඩ් එක ගනීද ඒත් එක්ක මොන වගේ ගේම් ප්ලේ එකක්ද එයිද ඉතින් ෆාස්ට් පේස් ඇක්ෂන් එකක් තමයි තියෙන්නේ ඉතින් අනිවාර්යයෙන්ම සෝන් එකේ ශ්‍රිකින් ස්පීඩ් එකත් එක්ක ටීම්ස් ටික මොන විදියට තමන්ගේ සිටුේෂන්ස් මැනේජ් කරගනීද කියලා අනිවාර්යයෙන්ම අපි බලමු ඉතින් අත්‍තරප කියනවා නම් අවසාන මොහොත දක්වා මට නම් තීරණයක් දෙන්න බැහැ ඉතින් ඒකත් එක්ක අපි බලමු මැච් එක ඔය ඉතින් අනිවාර්යෙන් අපිට පේනයි දැන් ඔල්රෙඩි මෙතන මේ ෆයිනල් වලට කට්ටියක් සැහෙන කට්ටියක් කන්ටෙස්ට් කරලා තියෙනවා ඉතින් ටීම්ස් දෙකක් මෙතනම ඉන්නවා ඉතින් ඔල්රෙඩි අපිට පේනවා QBZ එකෙන් ප්‍රී ෆයර් ඔල්රෙඩි ෆයර් කරගෙන මෙතන කවරයි නොක් කරන chance එකක් තමයි බලන්නේ ඉතින් කවරයි නොක් කරන chance එකක් හම්බෙලා තියෙනවා ඉතින් මොන පැත්තේ මෙතනම තියෙන වලියක්ද නැත්නම් වෙන පැත්තක වලියක්ද කියලා දැනට ෂුවර් කර අපිට කන්ෆර්ම් කරගන්න බෑ හැබැයි අනිවාර්යෙන්ම පැරඩයිස් පැත්තෙත් සෑන්න ලොකුවට ඇක්ෂන් වගේ ඇති ඉතින් පැරඩයිස් එකේ කෙලින්ම මේ ටීම්ස් තුනක්ම බහැලා තියෙනවා ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ කැම්ප්
ප්‍රාව පැත්‍ර නැත්නම් ඕ කැන් ප්‍රාව පැත්‍ර මං හිතන්නේ ටීම්ස් දෙකකුත් ඒ පැත්‍ර ගිහිලා තිබ්බා. ඉතින් බලමු දැනට ඉතින් අපි පැරඩයිස් පැත්‍ර තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකත් එක්ක එනේ ජක්ස් ඔල්රෙඩි ටූ සූන් වෙලා තියෙන්නේ. බලමු ඉතින් යාතාම රිවයිව් කරගන්න chance එක තියෙනවා. ඉතින් මෙතනින් පයින්න තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. දුෂාට දුෂාට හම්බෙලා තියෙන VSS එක. ඉතින් ඒකත් ලක් එක 90 තමයි. ඉතින් බලමු මෙතනදී කවුද උඩින්ම එන්නේ කියලා. ඉතින් දැනට අපිට පේනවා ඔක්සි මෙතන උඩ ඉඳන් බලනවා. ඉතින් එන්නේ නෙමෙයි UA ටීම් එක. ඉතින් මම හිතන්නේ මේ යුනියන් ඇෂුරන්ස් ද කියලා දන්නේ නැහැ. හැබැයි කුමාර් UA ටීම් එක තමයි මෙතන බලන්නේ. ඉතින් දැනට ඒකට තාම මෙතන ලක්ස් රිවයිව් කරගන්න chance එකක් හම්බෙලා නැහැ. ඉතින් මෙතන යා රොටේට් වෙන්න තමයි හදන්නේ. දැන් කුමාර් යාගේ ටීම් එකට අල්ලන්න පුළුවන් තැනකට ඉතින් මම හිතන්නේ දැන් වෙද්දී යාට රිවයිව් කරගන්න chance එකක් තියෙයි. හැබැයි මෙතන ජී නම්බර් 19 අපිට පේනවා ඇන්ගල් එකක් අල්ලගෙන ඉන්නවා. ඉතින් තාම ඒගොල්ලන් ටීනම 19 එකක් දැනට ඒග්ලොන් එක කිල් එකක් සිකියු කරගෙන ඒග්ලොන් මෙතන මොනවාද ගන්න තීරණය කියලා තමයි ඒග්ලොන් බලන්න ඕනේ. මෙතන ටීම්ස් දෙකක් ඉන්නවා කියලා දන්නවා. ඒග්ලොන්ට එක කිල් එකක් ආවා. මම ඒග්ලොන් නම් අනිවාර්යෙන් මෙතනින් බැක් වෙලා කෙලින්ම වෙන තැනක් ලූට් කරන්න තමයි බලන්නේ. ඉතින් ඉස්සරහට ලූට් කරන්න chance එකක් හම්බෙන්නේ නැති හින්දා ඉතින් බලමු ඉතින් මෙතන මොකද්ද වෙන්නේ යන්නේ කියලා. මෙතන පැරඩයිස් පැත්තේ ඉතින් පළවෙනි සැරේට තමයි මම හිතන්නේ ටීම් දෙකකට වඩා මෙතන පැරඩයිස් පැහැලා තියෙන මේ පළවෙනි ගෲප් එක. ඉතින් පොඩ්ඩක් අග්‍රෙසිව් ගන්න තමයි මෙතන ටීම්ස් ටික ඔක්කොම ලෑස් වෙලා තියෙන්නේ. හැබැයි ඒක ඉතින් ලක් එක අරව තමයි ඉතින් ගේම් එකෙන් ඔයාලට මොන ගන් එකද දෙන්නේ. මෙතන ටීම් නම්බර් 10 එකට ඇත්තම කිව්වොත් සෑන වාසියක් හම්බුණා. ඒගොල්ලෝ ෆුල් මේන් බිල්ඩින් එකයි එළියේ තියෙන බිල්ඩින්ස් දෙකත් ඔක්කොම ලූට් කරගෙන ඒගොල්ලන්ට එන්න chance එකක් හම්බුණා. ඉතින් ඒගොල්ලෝ ෆුල් ලෑස් වෙලා ඉන්නේ. ඉතින් ටීම්ස් එක දිහා බලද්දී ඒගොල්ලන් ගාව තියෙන ගන්ස් එක ඉතින් ඔක්කොම වැඩිපුර තමයි ඒගොල්ලන්ට හම්බෙන්නේ. ඉතින් ගේම් මෝඩ් එකේ ඉඳලා AR සහ ස්නයිපර්ස් ඔක්කොම වැඩිපුර හම්බෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගුත් මෙතන මම හිතන්නේ වැඩි වෙලාවක් ගත කරන්නේ නැහැ. මෙතන ටීම් නම්බර් 11 එකත් එක්ක වලිය දාන්න. ඉතින් ටීම් නම්බර් 10 එක දැම්මම ඔල්රෙඩි ඩිසයිඩ් කරලා තියෙන්නේ. ඒගොල්ලන් බැක් වෙලා ගන්න තමයි හදන්නේ. මම හිතන්නේ ඒගොල්ලන් කවරේ දැක්ලාද කොයිද ටීම් නම්බර් 19 එක කට්ටිය හයි ග්‍රවුන්ඩ් එක නගිනවා. ඉතින් බලමු ඒගොල්ලන් මේ වගේ වෙලාවක ඉතින් මොන වගේ තීන්දුවක් ගන්නවද කියලා. ඉතින් දැනට මේ zone එක තියෙන හැටිද අපේ teams එක ගිය පැති 90 ඕන මොකද හිතන්නේ? හිතන්නේ මේක පොඩ්ඩක් සෑහෙන slow game එකක් වෙයිද කියලා, නැත්නම් මෙතන fast pace action වගේක් අපිට බලා ගන්න පුළුවන් වෙයිද රොමන්? ඔව් ඇත්තටම කියනවා නම් ඉතින් map එක දිහා බලද්දී කියන්නේ paradise ඉතින් ඩකා කිව්වා වගේ කලින් එක group එකකවත් අපි දැකපු නැති විතර paradise වලට මෙතන teams 3ක් land කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බලමු එතන paradise වල fight එකක් යයිද එහෙම නැත්නම් එතන teams ටික shape එකේ back වෙලා game play එකක් දෙයිද කියලා අනිවාර්යෙන්ම. ඉතින් ඒත් එක්කම මේ පැත්තෙන් අපිට පේනවා team number 8 එක. team number 8 එකේ කට්ටිය කලින්ම මේ පැත්තෙන් නයා පාරක් දාගෙන බලාගෙන ඉන්නවා team number 2 එකේ side එකට වෙන්න. ඉතින් team number 2 and team number 8 මෙතන බොහෝ දුරට fight එකක් යන්න ඉඩ තියෙනවා. ඒත් මං හිතන්නේ කට්ටිය දන්නවා එතන තව ටීම් එකක් ඉන්නවා කියලා. ඉතින් අපි බලමු එතන ෆයිට් එක කොයි විදිහට ස්ටාර්ට් වෙයිද කියලා. ඉතින් කට්ටියට තාම ෆයිට් එකකට යන්න අදහසක් නැහැ වගේ ඉතින් බලාගෙන ඉන්නවා කට්ටිය මේ පැත්තෙන්. ඉතින් ඔව් අනිවාර්යයෙන්ම ඉතින් මේ මම හිතන්නේ මෙතන බලද්දී ටීම්ස් ගොඩක් ඇත්තටම සෑහෙන සේෆ් තමයි ප්ලේ කරන්නේ. ඉතින් අපිට පේනවා ඉතින් ඒක ඒග්ලොන්ගේ බොඩි ලැන්ග්වේජ් එකේ නැත්නම් ගේම් එකේ ඒග්ලොන් පොසිෂන් වෙලා ඉන්න විද්‍යාවනෝ ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැනට ඉතින් එහෙම ලොකුවට ස්ටෑන්ඩ් අවුට් අපි හැමෝම දන්න ප්‍රෝ ටීම් එකක් නම මම තාම දැක්කේ නැහැ අපි ස්පෙක්ටේට් කරපු ටීම්ස් වලින්. ඉතින් බලමු මෙතන කවුද අනිවාර්යයෙන්ම ක්වොලිෆයි වෙන්න පුළුවන් වෙන්නේ ඉතින් top 3 ටීම්ස් වලින්. ඉතින් මෙතන අයිමත් ඔක්කොට මතක් කරනවා කෙලින්ම ගෲප් 13 මැචස් එක තමයි දැන් මේ යන්නේ. ඉතින් පළවෙනි මැච් එක පටන් ගන්න විතරයි. තාම දැනට අපි එක කිල් එකක් තමයි අපි දැක්කේ. හැබැයි මම හිතන්නේ අනිත් පැත්තෙන් කොයින් හරි තව කිල්ස් වගේක් ගියා. මම කිල් ෆීඩ් එක දැක්කපු විදිය මතකයේ 90. ඉතින් බලමු දැනට ටීම්ස් 16ක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම සෑහෙන කම්පිටිටිව් ලොබි එකක් තමයි දැනට මෙතන වැටිලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඔල්රෙඩි අපිට පේනවා පැරඩයිස් ටීම්ස් ටික ඔක්කොම ෆුල් රොටේට් වෙලා ඉවරයි. ඉතින් ඒකලා මෙතන වැඩි වෙලාවක් ඔට්ටු වෙන්න හදලා නැහැ. ඉතින් ඒකත් එක්ක මාෆියා ටීම් එකත් අපිට පේනවා ඒකලා මෙතන දැන් වාහනයක් කරන් රොටේට් වෙන තමයි බලන්නේ. DCG ටීම් එකත් එන්න ඕනේ. හැබැයි 32B ටීම් එක ඒකලා එතනින් කෙලින්ම පාලම අල්ලන් ඉන්නේ. ඉතින් බලමු පළවෙනි zone එක දැන් තමයි close වෙන්න පටන් ගන්න. ඉතින් zones close වෙන්න තමයි අපිට තවත් action බලා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි දැන් team number 19 එක කෙලින්ම onyx team එක
ඇවිල්ලා තියෙනවා මෙතන පැරඩයිස් පැත්තට කෙලින්ම පාටි එක පොඩ්ඩක් ක්‍රෑෂ් කරන්න කියලා. ඉතින් බලමු ඒගොල්ලන්ට මෙතනින් මොනාරි හොඳ වලියක් ටිකක් පටන් අරගෙන ඒගොල්ලන්ට හොඳ ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම් පොයින්ට්ස් වගේ ගන්න පුළුවන් වෙයිද කියලා. මෙතන ටිනා 14 එක තමයි ඉන්න ළඟම ටීම් එක. හැබැයි ඒගොල්ලන් තාම මම හිතන්නේ හොයලා නැද්ද කොහෙද මෙතන ටීම් එකක් ඉන්නවා කියලා. ඉතින් කට්ටියක් හයි ග්‍රවුන්ඩ් එකට ගිහලා දැන් බලන ගමන් තමයි ඉන්නේ. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම මෙතනදී ඒගොල්ලන් නෝට් කරලා තිනවා මෙතන ඔක්කොම ලූට් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ටීනම 14 එක වුණත් අපි දැක්කා ඒගොල්ලන් උදේ පාන්දර හිර වෙලා හිටියා. ඉතින් ඒකත් එක්ක දැන් තමයි ඒගොල්ලන්ට පොඩ්ඩක් හරි එහෙන් මෙන් ලූට් ටිකක් හොයාගන්න චාන්ස් එකක් හම්බුනේ. නැත්තම් කට්ටිර VSS සහ UMPs වගේ තමයි දැනට ඒගොල්ලන් ගාව තිබ්බේ. දැන් ඉතින් අපිට පේන M4M ඒගොල්ලන්ට ගන්න පුළුවන් වෙලා තිබ්බා. ඉතින් බලමු ඒගොල්ලන් මෙතන එක ප්ලේ කෙනෙක් මිසින් වෙලා ඒක ලොකු ප්‍රශ්නයක් වෙයිද. ඉතින් GLTS මංකී GLTS බට්ටා. ඉතින් මේක GLTS ටීම් එකද නැත්නම් Onyx ටීම් එකද? ඉතින් ෆුල් මික්ස් ටීම් එකක් තමයි යන්නේ. ඒකත් හොඳයි හැමෝටම වෙන පැත්තකින් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වෙන්න පුළුවන් හින්දා. ඉතින් ඒකත් එක්ක දැනට ඒගොල්ලන් ෆුල් සේෆ් තමයි ගහන්නේ. වැඩි මේ රෂ් කරන්න හදන්නේ නැහැ. ඒකත් එක්ක ලෙවර් එකේ කට්ටිය මෙතන පොඩ්ඩක් ඉමෝට් කර කර චිල් එකේ ඉන්නවා. හැබැයි මේක පරක් වෙන්න මම හිතන්නේ සමහරට මේක එච්චර හොඳ දෙයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඔක්කොම එකම ගෙදර හැංගිලා ඉන්නේ. ඉතින් මෙතන ටීනම 19 එකේ කට්ටිය කඩාගෙන ඇතුළට ගියත් ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අෂෙන්ට සමහරට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි. මෙතන DBS කියන්නේ සෑන් ස්ට්‍රොง ෂොට්ගන් එකක් තමයි. ස්පෙෂලි මූණ ඉස්සරහට සෙට් වුණාම එක මේ බුලට් එකයි හරියට වදින්න ඕනේ. එතකොට කෙලින්ම ෆ්‍රී මේ ස්කොට් බයි පැක් බලන්න පුළුවන්. ඉතින් ෂෝන් එක මෙතන බලද්දි මම හිතන්නේ ගොඩාක් දුරට මෙතන හරි මැද වගේ තමයි සෙට් වෙන chance ඇති ඉන්නේ full open field එකේ. ඒකත් එක්ක UA දුෂා ඒකත් එක්ක අෂේන් ඇතුළටත් යනවා. ඉතින් අපි කියෝ වගේම team number 19 එක මෙතන බලන්නේ නැතුව කට්ටියම ඇතුළට කඩාගෙන ගියා. ඉතින් ඒක හින්දා මෙතන සෑහෙන ලොකු angles වගේක් සෙට් වෙනවා මෙතන team number 14 එකට. ඉතින් මෙතන අපේ UA Tito පුළුවන් තරම් මෙතන හැම පැත්තෙම free fire කරන හැබැයි ඒකට අන්තිම play කොයිද කියලා හොයාගන්න බෑ. ඉතින් එක්කෙනෙක් knock කරන්න chance එකක් හම්බෙලා තිනා Tito ට මෙතන ඒ kill එක secure කරන්න chance එක හම්බෙයිද කියලා බලමු. Yes. ඉතින් ඒකත් එක්ක already UA team එක kill 4ක් මේ සිකියෝ කර ගන්නවා. ඉතින් කෙලින්ම සර්ප්‍රයිස් ඇටැක් එකක් දීලා ඒක තමයි කියන්නේ. ඉතින් කොහෙරි තැනකට යන්න ඉස්සලා හදිස්සි වෙන්න එපා. පොඩ්ඩක් චෙක් කරගෙන බලන්න කියලා. ඉතින් ඇතුළට ගිය එක තමයි වැරද්ද එතන. ඉතින් කෙලින්ම ඔනික්ස් ඩෙවිල්ස් ටීම් එක ඔල්රෙඩි පළවෙනි ටීම් එක හැදිර තමයි මෙතන ඒග්ලොන් එලිමිනේට් වෙලා යන්නේ. ඉතින් UA ටීම් එක ඒග්ලොන් පොඩ්ඩක් බැස්ස ගමන් පොඩ්ඩක් ස්ට්‍රගල් කර කර හිටියේ. ඒගොල්ලෝ උදේ පාන්දරම ඒගොල්ලන්ගේ ටීම් එකේ සක්ස් වෙ නැති වුණා. හැබැයි දැන් ඒගොල්ලෝ හොඳට රිකවර් වෙලා තියෙනවා. ඔල්රෙඩි පොයින්ට්ස් 4ක් ඒගොල්ලෝ සිකියෝ කරලා තියෙන හින්දා. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලෝ නැති වෙච්ච ලූට් ටිකත් මේගොල්ලෝ මේ කවුද UA ටීම් එක අරන් ආවා ඒගොල්ලන්ට. UA ටීම් එක නෙමෙයි, sorry, මේ Onyx සහ GLTS ටීම් එක. ඉතින් හොඳ ස්ටාර්ට් එකක් දැනට ඇවිල්ලා දිනා. ඉතින් ඒක තමයි කියන්නේ මේකලා දැනගත්ත මෙතන ප්ලේයර්ස් ලා ඉන්නා කියලා. ඒත් දෙයි Windows වලින් නැත්නම් ජනෙල් වලින් බලන්න නැතුව එතන ඇතුළට ගිය එක තමයි ලොකුම වැරද්ද. හැබැයි මෙතන ටිටෝත් හොඳ වෙලාවට එතන කවර් කරේ. ඉතින් අර මේ හොඳට ඩැමේජ් වෙලා තිබ්බා. ඉතින් ඒකින්ද යා කොන්ෆිඩන්ස් එකෙන් පුෂ් කරා. ඇත්තම කිව්වොත් ඇත්තටම සෑහෙන ලොකු ඩැමේජ් වගේක් ගත්තා. හැබැයි අන්තිමට ඕන වෙච්ච රිසල්ට් එක ඒගොල්ලන්ට ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වගේ සිචුවේෂන් එකකදී මොකද්ද මම හිතන්නේ මේ ටීම් එක කරන්න තිබ්බේ, මේ GLTS ටීම් එක මොකද්ද කරන්න තිබ්බේ? ඔව් ඇත්තටම කියනවා නම් මං හිතන්නේ GLTS ටීම් එකේ එතන ඩකා කිව්වාගේ කලබල වුණා පොඩ්ඩක් වැඩි. කියන්නේ පොඩ්ඩක් කියන්නේ යාලට ෆුට් ස්ටෙප්ස් ඇහෙන්නේ නැති. ඒත් එයාලා මං හිතන්නේ පොඩ්ඩක් කියන්නේ නැවතිලා පොඩ්ඩක් චෙක් කරලා එහෙම නෙවෙයි එකපාරටම ඇතුළට කඩාගෙන ගියා. ඒත් එක්කම තමයි අපේ ELX ටීම් එක ටීම් නම්බර් 10 එකත් ඔතන පැරඩයිස් වල හිටියා නම් එහෙම මං හිතන්නේ ඔතන තත්ත්වය තවත් වෙනස් වෙන්න තිබ්බ අනිවාර්යයෙන්ම. ඉතින් ඒ ටීම් එක ෂේප් එකේ පැරඩයිස් වලින් ලූට් කරගෙන බැක් වෙලා ගියා. ඉතින් එතන GLTS ටීම් එක ඇත්තම කියනවා නම් ලොකු වැරද්දක් කරේ. එතන එයාලට පුට් සැහෙන්නේ නැති, අනිවාර්යෙන්ම ඇහෙන්නේ නැති. ඉතින් ටී නම්බර් 14 එකේ කට්ටිය එතන ඇතුළට වෙලා ඉමෝට්ස් දදා ඉතින් එහෙම හිටියා. ඉතින් ඒවත් එක්ක කට්ටියට අනිවාර්යෙන්ම පුට් ඇහෙන්නේ නැති. ඒත් කලබල වෙච්ච එකෙන් මං හිතන්නේ එතන අවාසනාවන්ත විදිහට බැක් ටු ලොබේලා යන්න උනා ටීම් එකට. ඉතින් ඒත් එක්ක මේ පැත්තෙන් අපිට පේනවා ටී නම්බර් 16 එක. ටී නම්බර් 16 එකේ L4B ටීම් එක මේ පැත්තෙන් ෆයිනන්ස් සයිඩ් එකේ එයා ඩ්‍රොප් එකක් ලූට් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න මම හිතන්නේ ටීම් නම්බර් 8 එක, ටීම් නම්බර් 8 එක තාමත් මම හිතන්නේ හිටපු ප්ලේස් එකටම වෙලා මෙතන කැම්ප් කරගෙන ඉන්නවා. ඒත් එක්කම ටික ටික ලං වෙනවා. අපිට පේනවා ටීම් නම්බර් 16 එකේ කට්ටිය මෙතන ටීම් නම්බර් 8 එක දැකලා තියෙන ටීම් නම්බර් 8 එක දැකලා තියෙන මේ පැත්තෙන් ටීම් නම්බර් 16 එකේ කට්ටිය ටික ටික රොටේෂන් එක ගන්නවා මේ පැත්තට. ඉතින් අපි බලමු මෙතන අනිවාර්යයෙන්ම මොන වගේ ෆයිට් එකක් යයිද කියලා. මේ පැත්තෙන් QBC එකක් තියාගෙන ඉන්නවා. ඉතින් ඒත් එක්කම අපි බලමු ටී නම්බර් 16 එකේ කට්ටිය මොන විදිහට ඇටැක් එකක් දෙයිද, එහෙම නැත්නම් ෂේප් එකේ බැක් වෙලා යයිද කියලා. ඒත් එක්කම මට පේනවා ෂොට්ගන් එකකුත් තියාගෙන ඉන්නවා ටී නම්බර් 8 එකේ කට්ටිය. මම හිතන්නේ කට්ටිය ලූට් කරලා නැහැ, කොහෙවත් ලූට් කරලා නැහැ මට පේන්නේ. ලූට් කරගෙන ෂේප් එකේ එකම
බිල්ඩින් එකක් අල්ලගෙන මේ පැත්තෙන් කෑම්ප් කරගෙන ඉන්න උඩට ආවොත් එහෙම මට පේන්නේ ඊයල් ඌ ඒත් එක්කම නේඩ් එකක් ඌ නේඩ් එකක් වැටෙනවා ඒත් එක්ක මේ පැත්තෙන් දෙන්නෙක් ඩවුන් කරගන්න පුළුවන් වෙනවා අපි බලමු ටී නම්බර් 16 එක මේ පැත්තෙන් පුෂ් කරනවා ටී නම්බර් 8 එක පැත්තට අපි බලමු ටී නම්බර් 16 එකේ පුෂ් එක මොන වගේ වේද කියලා දැන් තවත් නේඩ් එකක් මේ පැත්තෙන් තවත් නේඩ් එකක් ත්‍රෝ කරනවා මම හිතන ටී නම්බර් 8 එක පැත්තට and L4B thinkment පුළුවන් වෙනවා මෙතන කිල් එකක් සිකියර් කරගන්න අපි බලමු ටී නම්බර් 8 එකේ කට්ටිය මෙතන මොන වගේ ගේම් ප්ලේ එකක් දෙයිද කියලා අනිවාර්යයෙන්ම ටී නම්බර් 8 එක මම හිතන්නේ බෑක් ටු ලොබි කරලා දානවා මේ පැත්තෙන් ටීම් නම්බර් 16 එක වෙල් ප්ලේඩ් and GG කියලා මේ පැත්තෙන් ඔල්රෙඩි 4 කිල්ස් එක 4 පොයින්ට්ස් සිකියර් කරගන්න පුළුවන් වෙනවා මේ කට්ටියට ඉතින් මම හිතන්නේ ග්‍රැනේඩ් එකෙන් මම හිතන්නේ දෙන්නෙක් ඩවුන් වුණා නේද ඩකා ඉතින් මම හිතන්නේ ඩකාට මේ පැත්තේ වාව් කියලා කියවුණා මම ආගෙන ඩකාට වාව් කියලා කියවුණා දෙන්නෙක් ඩවුන් වුණා නේඩ් එකට ඉතින් එතන මාර ගේම් ප්ලේ එකක් දුන්නා මේ පැත්තෙන් ටී නම්බර් 16 එක ඉතින් අපි බලමු ටී නම්බර් 16 එකේ කට්ටිය මේ පැත්තෙන් සෝන් එකේ රොටේෂන් එකත් එක්ක තව ඉස්සරහට මොන වගේ දෙයක් කරගනීද කියලා ඉතින් මේ පැත්තෙන් ටී නම්බර් 13 එකත් මම හිතන්නේ සෝන් එකේ ඇතුළට වෙලා ඉන්නවා මේ පැත්තෙන් ටී නම්බර් 16 එක තාමත් සෝන් එකේ රොටේෂන් එක අරගන්න ගමන් තමයි ඉන්නේ ඉතින් අපි බලමු ඉස්සරහට මොන වගේ ෆයිට්ස් ටිකක් අපිට බලා ගන්න පුළුවන් වේද කියලා ඔව් අනිවාර්යයෙන්ම ඒතරදී ඇත්තටම මං මේගලන් දිහා බලන් හිටියේ මම හිතන්නේ මං කියන්න තමයි හිටියේ මේ රෝමන් මම හිතන්නේ ඒගොල්ලන් පළවෙනි සැරේද කොහෙද මං හිතන්නේ ටෝර්නමන්ට් එකක් ගහන්නේ ඉතින් ඒගොල්ලන් පුලුවන් තරම් හිමීට තමයි ඒගොල්ලන්ගේ අදහස තිබ්බේ ඉතින් ටී නම්බර් 16 එක දැකපු ගමන් හැමෝම පොඩ්ඩක් ඒගොල්ලන්ට හෙලෝ කියන්න පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ඒගොල්ලන් ඇත්තටම එතන ඉන්නවද කියලා ඒගොල්ලන් ජනෙල ගාවට ගියා ඉතින් ඇත්තම කියනවා නම් තව පොඩ්ඩෙන් 3 දෙනෙක් ඒ නේඩ් එකට යනවා එක්කෙනෙක් කොමරි HP 5ක් විතර තියාගෙන ඒතරදී බේරුණා ඒකයි මම ඕ කියලා මට නිකම්ම කෑ ගැහුණා ඉතින් ඒතරදී ඉතින් නේඩ් දාන අපි දැක්කත් නෑ ඒකයි ඉතින් එතකින් ඉතින් ක්ලීන් කිල්ල තාපොටෙන් ඉතින් ඒගොල්ලන්ගේ ටීම් එකේ පිස්සු පූසා යා එතන ටීම් එක පෙරන්න සාර්ථක තිබ්බා හැබැයි හප්පුනේ ඉතින් දැනට අපි ටී නම්බර් 5 එක මෙතන කෙනෙම BRD සුකියා මෙතන UA Tito කොමයි නොක් කරන chance එකක් හම්බෙලා තියෙනවා ඉතින් ටී නම්බර් 14 එක අපි දැක්කා ඒගොල්ලෝ තමයි මෙතන පැරඩයිස් එකෙන් කෙනෙම කිල් හතරක් සිකියර් කරගෙන ඇතුළට ආවේ හැබැයි ටී නම්බර් 5 එක දැනට ඒගොල්ලන්ව මෙතන හයි ග්‍රවුන්ඩ් එක අල්ලගෙන ප්‍රෙෂර් කරන තමයි චාන් බලන්න හදන්නේ. ඉතින් ඒකත් එක්ක මෙතන ආයමත් මෙතන ස්ප්‍රේ එකක් දෙනවා. ඉතින් මේ කවර් ටික ලෝඩ් වෙනකන් අපි මෙතනින් බලන් ඉඳලා හැබැයි ටී නම්බර් 5 එකට හොඳ ඇන්ගල්ස් වගේක් තියෙනවා. ඉතින් මේගොල්ලන්ට මෙතන ප්‍රශ්න වෙලා තියෙන ඉතින් එච්චර ලොකුවට ඇන්ගල් එකක් නැහැ. නේඩ් එක දාන්න සමහරට මේ ගල් දෙක අස්සෙන් ඒගොල්ලන්ට දාන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක වම් පැත්තෙන් උත් තව ටීම් එකක් ගෙනවා. මේගොල්ලන් සෑහෙන විදිහට මෙතන දැන් සද්ද කරන ගමන් තමයි ඉන්නේ. ඇගේ මෙතන පොඩ පොඩ දකුණෙන් එනවා. ඉතින් බලමු එයාට ඇන්ගල් එක හොයාගන්න පුළුවන් වෙයිද මෙතන UA ටීම් එකට ප්‍රෙෂර් කරන්න කියලා ඉතින් අපිට මෙතන රීප්ලේ බලා ගන්න පුළුවන් වෙන්නේ නෙවෙයි මෙතන ස්ප්ලිට් ස්ක්‍රීන් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙයි ඉතින් මෙතන අපිට පේනවා ටී නම්බර් 5 එකේ මෙතන මනියා පොඩ්ඩක් හිමිට හිමිට ඉස්සරට ගිහලා යා වෙනම ඇන්ගල් එකක් ගන්න හදනවා ඊට පස්සේ අපේ UA ටීම් එක කොච්චර දුරින් ඉන්නවද සෝන් එකට එන ගමන් තමයි තියෙන්නේ ඉතින් සමහර විට මෙතනදී ඒකලොන් සෑන්න ලොකුවට ප්‍රෙෂර් වෙන්න පුළුවන් ඒකත් එක්ක මෙතන ලොන්ග් රේන්ජ් ස්නයිපර් එකකුත් තියෙනවා ඉතින් මම හිතන්නේ K98 තමයි මෙතන මනියා ගාව තියෙන්නේ ඉතින් අපි සාමාන්‍යයෙන් දකින්න නැති වෙපන් එකක් තමයි ඒකලොන් මෙතනදී භාවිත කරන්නේ ඉතින් සාමාන්‍ය ඩබල් AR තමයි ගොඩක් බලන්නේ දැන් ඒගොල්ලන් ආපස්සට රොටේට් වෙලා වෙන වෙන මේ මාර්ගයක් තමයි ඒගොල්ලන් හොය මේ හොයන ගමන් ඉන්නේ ඉතින් ටිටෝ යාගේ ටීම් එක ඔල්රෙඩි ගිහිල්ලා තියෙන්නේ ඉතින් බලමු යාට මෙතනින් කොහමරි බේරෙන්න පුළුවන් වේද මෙතන බලන් ඉන්නේ මනියා මම හිතන්නේ යාට මෙතන AR එකෙන් ස්ප්‍රේ එකක් දුන්නොත් ඊළඟට හොඳ chance එකක් තියෙන මෙතන ටිනා 14 නොක් කරන්න බලමු ඒගොල්ලන් තාම මෙතන මම හිතන්නේ හොයලා නැත්ද කොයි දැන් අනිවාර්යෙන් ටිටෝට මෙතනින් ප්‍රෙෂර් කරන්න හදන ටිටෝ මෙතන ෆුල් dance එකක් දාන බුලට්ස් ටික ඔක්කොම යාට තව ඕහෝ ඉතින් නට නට ඉඳලා කොහමරි එතන හොඳ මැක්ස් වගේක් යාට dodge කරන්න පුළුවන් වුණා තා පොඩ්ඩක් ඉතින් matrix එකේ වගේ තමයි ඉතින් play වෙන්නේ ඉතින් බලමු දැනට ඉතින් යා නොක් වෙලා ඉන්න හැබැයි අල්ල ගන්න පුළුවන් වෙයි තාම තුන්නේ zone එකේ ඉතින් revive කරලා යාර medikit එකක් ගන්න time එක අනිවාර්යයෙන්ම තියෙයි ඉතින් හැබැයි team number 5 එකේ මෙතන තියෙන්නේ ගන්නවා 313 fight එක ගන්න කියලා මේ points වගේ ගන්න ඉතින් සමහරවිට මේක හින්දා ඒකට ලොකු පාඩුවක් වෙන්නත් පුළුවන් ඉස්සරහට යන්න ඉතින් zone එක close වෙන්න ස්පීඩ් එකත් ඒ කියන්නේ තියෙන ටයිම් එකත් අඩු වෙනවා ඉතින් ඔල්රෙඩි අපි පේනවා තුන්වෙනි zone එක close වෙලා හතරවෙනි එක පටන් ගන්න තව තවර 45ක් තමයි තියෙන්නේ ඉතින් ඒගොල්ලන්ට මෙතන වැඩි වේලාවක් අනිවාර්යයෙන්ම ගත වෙන්න බෑ මෙතන ටී නම්බර් 14 එකෙන් points ටික secure කරගන්නයි ඉතින් ෂැගි මං හිතන්නේ call එක දීලා තිනවා අපි zone එකට යමු මෙතන හිටියොත් අපි අනිවාර්යෙන් මැරෙනවා කියලා ඉතින් අනිත් teams ඔක්කොම හොඳ positions එකක් අල්ලගෙන ඉතින් අපිට පේනවා දැන් 32 bit එක 32 bit team එක මෙතනදී eliminate වෙලා තියෙනවා ඉතින් ඒක අනිත් පැත්තෙන් හැම පැත්තෙම වගේ action වගේ තමයි යන්නේ ඉතින් අතේ ටී නම්බර් 14 මෙතන කනේ වාහනයක් අරන් ඒගොල්ලන් කෙලින්ම කඩාගෙන බිඳගෙන යන්න තමයි ඒකලන් try එක දෙන්නේ බලමු ඉතින් UAT මේ ඔල්රෙඩි පැනලා ගිහිල්ලා මෙතන සුකියා නෙවෙයි ඕල් මේ සෝල් මනියා
සෝල්ද කවද මෙතන මේ කෙලින්ම නෑ යා සෝන් එකට මැරිලා ගිහිල්ලා තියෙන බලමු ඉතින් යා මෙතන මේ කිල් එක සික ගන්න බැරි වුණත් K98 එකෙන් ඒගොල්ලන් මේ ෆ්‍රී කිල් chance එකක් නැති වෙනවා ඉතින් බලමු ගන්න පුළුවන් වේද කියලා දැන් කැප් ෆයර් කරගෙන ගන්න පුළුවන් වේද yes සුකියාට කොමාරි ඒ කිල් එක ගන්න පුළුවන් වෙනවා ඒකත් එක්ක UA team එකේ player කෙනෙක් කොමාරි සෝන් එක ඇතුළට යන්න පුළුවන් වුණා ඉතින් කඩාගෙන ගිහිල්ලා ඉතින් බලමු දැන් ටීනම 5 එක දුවන් යන්නේ කෙලින්ම team number 15 එකේ පැත්තට තමයි ඉතින් කෙලින්ම SL com team එකට තමයි ඉතින් බලමු ඒගොල්ලන්ට මෙතනින් බේරෙන්න පුළුවන් වේද මේගොල්ලන් ගත තීරණ වලින් ඒගොල්ලන්ට ඉස්සරහට දඬුවම් බල ලැබෙන්න ඉඩ තියෙයිද කියලා බලමු. ඉතින් ආයිමත් UA team එකේ මෙතන වාහනය පාවිච්චි කරලා රොටේට් කරන්න තමයි හදන්නේ. හැබැයි සමහර විට තව team එකකට free kill එකක් දෙන්න ඉඩ තියෙනවා. ටීනම 13 එක උඩ ඉඳන් බලන් ඉන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි zone එක පේනවා. ගාන්ට අපි දැක්ක වගේම ඉතින් අර මැද වගේ තමයි ඉවර වෙන්න යන්නේ. ඉතින් ඒකත් එක්ක දැන් අපි ඇවිල්ලා තිනා මෙතන SLDR team එකට. ඉතින් force scope එකක් තියාගෙන මෙතන team number 16 එක පැත්තේ තමයි බලන් ඉන්නේ. බලමු මෙතන kills භාගයක් ගන්න පුළුවන්. ඉතින් 4 එක තමයි equip කරලා තියෙන්නේ. මෙතන AB ආතව දැකලා තියෙනවා. ඉතින් pressure කරලා මෙතනින් කොහෙන් හරි kills භාගයක් secure කරන්න chance එක හම්බ වෙයිද කියලා බලමු. හැබැයි full open එකේ තමයි දැනට යා ඉන්නේ. ඉතින් කවුරු යව දැක්කොත් sniper එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඔලුව බලන්න chance එකක් තියෙනවා. තාම level 2 එකක් තියෙන්නේ. ඉතින් level 2 එකක් තියෙන හින්දා one hit headshot එකක් තමයි अंतिम टीके एक पार्ट पिपिला अंतिम प्लेयर किले का नॉक किया सिक्योर करने पुला हूँ ना एक आते का अपने पेना दें टीम नंबर 10 ने के किले में एसएलडीआर टीम में फायर करना मिनी में तेरी नॉक कला या ना सॉरी बैटमैन निबाल मो किले गाने पुला ईलेक्स ब्लेज में तो ना रिवेंज से गाने हाथ रहे आगे टीम में रखा हुआ एक आते हैं नेट जाती पर अनिवार्य सीरसिया मैं वह यवान चांस से करती ना ඉතින් නේඩ් එක ගත්තා මෙන්න කැඩුවා ඉතින් chance එක තියෙනවා මෙතන ප්ලේස් වල යවන්න හෝමී ටීම් එක මේ අවස්ථාවේදී කෙලින්ම එලිමිනේට් වෙලා යනවා තව නේඩ් එකක් මෙතන ප්ලේස් ටික පැත්තෙන් ආවා ප්ලේස් ටික ගාන්ට ඇංගල් ටුට මෙතන මොහාගේ නේඩ් එක ආවා හැබැයි යා මැරෙන්න කලින් යාගේ මෙතන මම හිතන්නේ බැට්මන් කොමාරි බේල්ලා තියෙන ඉතින් යාව මෙතන රිවයිව් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ හතර දෙනාම තාම ඉන්නවා ඉතින් අන්තිම ටීම්ස් පහ තමයි ඉතුරුලා තියෙන්නේ ඉතින් SLDR T Snake ටීම් එක තමයි අපි ගොඩක් මෙතන බලන් හිටියේ ඒකත් එක්ක ටීම් නම්බර් 17 ටීම් නම්බර් 2 ටීම් නම්බර් 3 එකයි තව ටීම්ස් දෙකක් අනිත් පැත්තේ දිනා ටීම් නම්බර් 20 සහ ටීම් නම්බර් 6 ටීම් නම්බර් 6 මෙතන තර්ඩ් ස්ටෝම් යා පුළුවන් තරම් සර් මේ වන් මෑන් ආමි ෂෝ කේස් එකත් අය පෙන්වන්න හදනේ තව කිල්ලක් සිකියර් කර ගන්නවා යාගේ ටීම් එකට ඉතින් තවත් කිල්ස් වගේ යාට ගන්න පුළුවන් වේද කියලා බලමු ටීම් නම්බර් 3 එකේ ඉතින් අපිට තාම ටීම්ස් පහක් ඉන්නවා ඒකත් එක පළවෙනි සැරේට අපි වාහනයක් අරන් ඒක කව එකක් හැටියට පාවිච්චි කරන්න SLDR ටීම් එකද කොහෙද මම හිතන අරන් ගියේ ඉතින් මෙතන SLDR බැට්මෑන් මෙතන හිමිට DCG ෂේවගේ පැත්තට ණය දාගෙන යන්න තමයි හදන්නේ මෙතන ෂේව සෑහෙන සද්ද කරන හින්දා තමයි එයා කොහෙද කියලා හොයා ගන්න තමයි හදන්නේ මම හිතන්නේ මෙතන ස්ප්‍රේ එකක් ඇවිල්ලා තියෙනවා හැබැයි බුකුත් දැනට කනෙක්ට් වෙන්නේ නැහැ ට්විස්ට් ටීම් එක ටී නම්බර් 20 මේ
අවස්ථාවේදී කෙලින්ම සෑන්ඩ්විච් වෙලා ඒගොල්ලෝ මෙතන දැන් ටෝර්නමන්ට් එකෙන් ඉවත් වෙලා යනවා. සෝරි මේ මැච් එකෙන් ඉවත් වෙලා යනවා. නැත්තම් බැක් ටු ලොබි වෙනවා. ඉතින් ටී නම්බර් 17 දැනට හොඳ හයි ග්‍රවුන්ඩ් එකක් අල්ලගෙන ඉන්නවා. ටී නම්බර් 3 එකේ අන්තිම ප්ලේ හොයා ගන්න පුළුවන් වුණා. බැට්මෑන් ඒ කිල් එක සිකර් කර ගන්න. ඒකත් එක්ක SLDR ටීම් එක දැනට කිල්ස් 9ක් තියෙනවා. මම හිතන්නේ 4-on-4 සිචුවේෂන් එකක් තමයි තියෙන්නේ. කෙලින්ම ටීම් SLDR versus ටීම් නම්බර් 17. ඉතින් ඒගොල්ලෝ මේ නම බලා ගන්න දැනට බැරි වුණා. ඉතින් ඊට පස්සේ අපිට බලන්න කොහොමත් පුළුවන් මේ තාටි එකකින්. ඉතින් පේන විදියට මම හිතන්නේ next team එක තමයි එතන ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ගා kills කීයක් තියනද කියලා අපිට තාම note කරගන්න බැරි වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ සෑහෙන safe team එක මේ safe game එකක් ගහලා දැන් zone එක දෙන්නටම තියෙනවා. මම හිතන්නේ දැනට මොහා විතරයි zone එකේ එළියෙන් ඉන්නේ. team number 2 එකේ අනිත් කට්ටිය ඔක්කොම නේඩ් මේ නේඩ් එකට SLDR ෂේගේ එක player කෙනෙක් knock කළා යනවා. හැබැයි ඒකත් ඒ open එකට ආපු ගමන් punish වෙනවා. හැබැයි ෂේ අනිත් පැත්තෙන් හොඳ angle එකක් අරන් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ team mates දෙන්නෙක් දැනට knock කළා කියලා තව එකෙක් විතරයි ඉන්නේ team number 17 එකේ. ඒකත් M7 එක 4 එක තියලා යා spray එක දෙන්න හැදුවා. හැබැයි අන්තිමට SLDR ටීම් එක මෙතනින් ජයග්‍රහණය ගන්න ඕවරෝල් 13 kills එක next team එක තමයි දෙවනි ස්ථානය secure කරගන්නේ. ඉතින් ඒ වගේ end game එකක් මම හිතන්නේ පළවෙනි සැරේට තමයි අපි දැක්කේ extra team පිරිසක් අන්තිම ඒ කියන්නේ මේ සර්කල් සාමාන්‍යයෙන් 5 වෙනි zone එකේ 6 වෙනි zone එකෙන් පස්සේ අපිට clear winner කෙනෙක් අපිට බලන්න පුළුවන් වුණා. හැබැයි මේක 6-7 වෙනි zone වෙනකන් ගියා. ඉතින් ඒ වගේ game එකක් ගැන ඔයාලට තියෙන අදහස් මොකද්ද රෝමන්? මම හිතන්නේ හැමදාම බලන්න බැරි zone එකක් තමයි ඉතින්. अनिवार्य मेति मम बलागन हिटिया दें अवसान जोन ने के टीम से कुलहा हिटिया आई थिंक एक कने एक कने हितन्नवत बेरी तरह इक्मन टेक पार टाडू ना टीम सातर कर पहाड़ कर वगे आडू ला गया आई थिंक एक एक हितागन पुलान काटे मोनतरान से फिदियट प्ले करान है दुआ अवसान जोन ने के दी हातर वाटे में प्रेशर्स यू नो आई थिंक हातर वाटे में थर्ड पार्टीज यू नो ඉතින් තව ටීම් එකකට ගන්න අදදී තව ටීම්ස් වලට ඒ කට්ටිය කියන්නේ අනිවාර්යයෙන්ම මේ ගොදුර වෙන්න පුළුවන්. ඉතින් ඒ කට්ටිය ඉතින් ඒකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් උරා කියන්නේ නියම ගේම් ප්ලේස් ටිකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් තාමත් මම තාමත් කල්පනා කරන්නේ මෙතන මේ ගැලැක්ටස් ලා අපේ GLTS ටීම් එක පැරඩයිස් වල කරගත්ත දේ ගැන තමයි මම තාමත් මේ කල්පනා කරන්නේ. ඉතින් මේ එතන එක කට්ටිය T14 එක ඇතුළට එලා චිල් වෙවි හිටියා. ඉතින් එකපාරට GLTS ටීම් එක ඇතුළට කඩන් වැටුණා. ඉතින් ඒත් එක්කම T14 එක කොහොම හරි chance එක හදා ගන්නවා එතන GLTS ටීම් එක බැක් ටු ලොබි කරගන්න. ඉතින් ඔව් ඉතින් ඇත්තම කිව්වොත් ඉතින් ඒගොල්ලන්ට තාම chance එකක් තියෙනවා. ඉතින් එතනින් ඇත්තම කිව්වොත් සැලෙන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට දෙවෙනි ගේම් එකේ සෑහෙන හොඳ performance එකක් දා ගන්න පුළුවන් වුණොත් කිමෝ kill 10යි chicken එකක් ගහන්න පුළුවන් වුණොත් සමහර විට ඒගොල්ලන්ට top 3 එකට ring ගන්න මේ chance එකක් තියෙනවා. ඉතින් අපි දැක්කා Zeus team එකත් පළවෙනි ගේම් එකේ මම හිතන්නේ kills 3ක් හරි 4ක් හරි secure කරගෙන තමයි ඒගොල්ලන් මේ knockout වුණේ. ඉතින් ඒගොල්ලන්ට place point points හම්බුන්නේ නැහැ. Kills 2ක් හරි 3ක් හරි තමයි ඒගොල්ලන්ගේ නම්බර තිබ්බේ පළවෙනි match එක ඉවර වෙද්දී. හැබැයි අන්තිමට qualify එක ඉවර වුණාම ඒගොල්ලන් නම්බර් 1 ස්පොට් එක සිකියු කරා. ඉතින් මේක තමයි GLTS ටීම් එක පොඩ්ඩක් හදිස්සි වුණා. ඉතින් එක එකනා මේ හැම පැත්තෙම කියලා ඒගොල්ලෝ මේ පොඩ්ඩක් අතුරුදහන් වුණා කියලා කියමුකෝ. ඉතින් ඒකත් එක්ක මෙතන zone එකේ නොක් වුණ කොල්ලෙක් මෙතන බෝ ටීම් එකේ සිකියු කරගත්තා. ඒකත් එක්ක ලිසර් මෙතන පුළුවන් විදිහට එක මැග් එකකින් දෙන්නේක කොමයි නොක් කරගත්තා. හැබැයි ටීනව 12 එකේ අනිත් පැත්තේ තමයි ඒකගේ ටීම් එක කට් එක ක්ලීන් කරලා ගත්තා. ඉතින් ඒකත් එක්ක මෙතන අපේ SLDR ටීම් එක ඇත්තම කිව්වොත් ඒගොල්ලෝ ස්ලෝ ස්ටාර්ට් එක තමයි තිබ්බේ. හැබැයි අන්තිමට ඒගොල්ලෝ පොඩ්ඩ කෙලින්ම මේ ඇඟට පණ ආවා වගේ තමයි ඉතින් එනර්ජි ටික ගහගෙන ඇවිල්ලා අන්තිම වෙද්දී ඒගොල්ලෝ කිල්ස් 13ක් සිකියුර් කරගත්තා. ඉතින් අපි මෙන්න ලාස්ට් නේස් මේ හොඳට නේස් වගේ පාවිච්චි කරලා තිබ්බා. හොඳ ඇංගල්ස් වගේ පාවිච්චි කරලා තිබ්බා. ඒකත් එක්ක ඉතින් ඒගොල්ලෝගේ ටීම් නම්බර් 17 එකේ අන්තිම ප්ලේයර් M7 එකට 4 එකකුත් දාලා ලෑස්තිලා හිටියේ. මම හිතේ බැලදිලා ස්කෝප් එක ඉක්විප් වෙන්න ඇති ඒවා වෙනවා. ඉතින් මෙටි එම ලූට් කරද්දී බට් ඕවරෝල් සෑන හොඳ පර්ෆෝමන්ස් එකක් ආවා හැම ටීම් එකේ. මම හිතන්නේ මේ මේක පොඩ්ඩක් අන්නෝන් ගෲප් එකක් කියලා කියමු. ඉතින් එම ලොකුවට ලොකු නම් වගේ අපි දැක්කේ නැහැ අනිත් ලොබීස් වල වගේ. ඉතින් ඒකෙන් හින්දා මම හිතන්නේ මේක සෑන්නේ කම්පිටිටිව් ගෲප් එකක් වෙයි කියලා මම අනිවාර්යයෙන්ම හිතලා. ඉතින් අපි පේනවා ඒගොල්ලන් ගහන විදිහ අනුව ඒගොල්ලන් සමහර කට්ටියකට ටෝර්නමන්ට්ස් ගහලා එක්ස්පීරියන්ස් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒගොල්ලන් ප්ලේ කරපු විදිහ අනුව සමහර ටීම්ස් මම හිතන්නේ පළවෙනි සැරේට ගහනවා. ඉතින් ඒ වගේම හැම දෙයක්ම මික්ස් වෙලා දැහැහෙන්න ස්ලෝ ලොබි එකක් තමයි අපි බලලා තියෙන්නේ. ඒගොල්ලන්ට අපි පුළුවන් නම් ඉතින් රෙඩ් බුල් ටිකකුත් යවලා ඒගොල්ලන් එනර්ජයිස් කරලා
බලමු ඉතින් දෙවනි දෙවනි රවුන්ඩ් එක නැත්නම් දෙවනි මැච් එකට ආවට පස්සේ අපි බලමු ඊට වඩා ෆාස්ට් පේස් ඇක්ෂන් එක අපිට බලා ගන්න පුළුවන් වෙයිද නැත්නම් පස්වෙනි සෝන් එක ක්ලෝස් වෙද්දී ටීම් ප්ලේයර්ස් 40ක් විතර ආයිමත් සෝන් එකක බලන්න පුළුවන් වෙයි අපිට chance එකක් හම් වෙයිද කියලා බලමු ඉතින් ආයිමත් ඉතින් තවත් ගේම් එක ගැන කතා කරන්න කලින් ආයිමත් ඕගලන්ට මතක් කරනවා Red Bull එකෙන් කෙලින්ම හොඳ ඔෆර්ස් වගේ අදාලා තියෙනවා ඉතින් ඕගලන්ට එනර්ජයිස් වෙන්න පුළුවන් විදියට ඉතින් කෙලින්ම ඕගලන් ඔන්ලයින් කඩෙන් ඕගලන් මේ ඕඩර් කරනවා නම් ඒක මේ ඔෆර් එක තියෙන්නේ මේ ෆයිනල්ස් එක වෙනකන් විතරයි Red Bull එකෙන් ඉතින් අනිවාර්යයෙන්ම ඕගලන් දැම්මම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඉතින් 20%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා ඔන්ලයින් කඩෙන් up to 24 cans ඉතින් cans 24ක් Red Bull cans 24ක් වෙනකන් ඕගලන්ට 20%ක් මේ ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා ඒ වගේම ඕගලන්ට ඔන්ලයින් කඩෙන් ගන්න බැරි වුණොත් Kiehl's එකේ 4 pack එක 15%ක් ඩිස්කවුන්ට් එකක් හම්බලා තියෙනවා ඉතින් ඒව ඔක්කොම ගැන ඕගලන්ට තවත් විස්තර ඕන නම් කෙලින්ම gamer.lk/redbulldeals වලට ගිහිල්ලා ඒ ඔෆර්ස් ටික චෙක් කරගන්න. ඒ වගේම දැන් ලයිව් එක බලන් ඉන්න කට්ටිය ඕගලන්ටත් මෙතන කෙලින්ම Red Bull දිනන chance එකක් තියෙනවා. නැත්නම් Red Bull එකෙන් තෑගි දිනන chance එකක් තියෙනවා. ඉතින් අපි කලින් ඕගලන්ගේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ සැහැන්න අමාරු ප්‍රශ්නයක්. ඒක ඉතින් අපිට තව time එකක් හම්බුනාම අපි ඒක පෙන්නනම් ice stream එකේ. ඉතින් ඒකට ගිහිල්ලා ඕගලන්ට කරන්න තියෙන්නේ gamer.lk Facebook page එකේ යන්න ඒගොල්ලන්ගේ stream එක open කරන්න. ඒකේ link එකක් දාලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් තා මේතුන් වගේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ ආයි බලන්න පුළුවන් වෙයි. හැබැයි ඒක අනිවාර්යෙන්ම නෝට් කරලා තියන්න. ඉතින් දැනට මම හිතන්නේ මේක මේ group එක ඇත්තටම කිව්වොත් රෝමන් අපිට කියන්න පුළුවන් මේ ග්ලොන් ගොඩක් ක්ලාසික ගාන කට්ටිය තමයි. ඉතින් මේ වගේ ක්ලාසික ගාන කට්ටිය මේ වගේ ගේම් බෝඩ් එකට ආවම ඉතින් ඒක ඒක sorry මේ question එක ඔයගෙන් අහන්න කලින් මේක තමයි ඔයගොල්ලන්ගෙන් අහලා තියෙන ප්‍රශ්නේ Q&A එකට. ඉතින් group camp තියෙන්නේ මොන map එකේද? ඉතින් මේකට ඇත්තම කිව්වොත් ඉතින් ඔයගොල්ලෝ හැමෝම 99.99ක් අනිවාර්යෙන් මේක උත්තරේ දාන්න ඕනේ. ඉතින් A does to the B bind the C sandbox the D erangel the. ඉතින් boot camp තියෙන්නේ මොන map එකේද කියලා දන්නේ නැත්නම් please unfriend වෙන්න. Thank you. ඒ වදයි කියන්න තියෙන්නේ. ඉතින් ඒක මම රෝමන් ඉතින් මම ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න තමයි මම හිටියේ. ඉතින් අපි දන්නවා මේකේ ගොඩක් කැෂුවල් ගහන කට්ටිය ඇවිල්ලා තිනා මේ ටෝර්නමන්ට් එකේදී මේ ටෝර්නමන්ට් එකේ දැනට ප්ලේයර්ස් 1600කට වඩා ප්‍රමාණයක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒකේ ටීම් 400කට වඩා මෙතන රෙජිස්ටර් වෙලා ඉන්නේ මේ Red Bull Fight of Light ටෝර්නමන්ට් එකට. ඉතින් ඒ වගේම මම හිතන්නේ මේක තමයි මම හිතන්නේ මම දැක්ක පළවෙනි group එක පොඩ්ඩක් අර ලොකුවට නම් නැති ටීම්ස් වර්ගයක් සහභාගී වෙලා හැමෝම එක සම ලෙවල් එකේ ගහන ටීම්ස් වර්ගයක් තමයි ඉන්නේ. ඉතින් මේ වගේ මේ වෙලාවක දැන් කීමු ටීම් එකකට කම්බැක් එකක් ගන්න ඒගොල්ලන්ට මොනවාද කරන්න පුළුවන් මේ දෙවනි ගේම් එක පටන් ගන්න කලින්. Right. ඉතින් මම හිතන්නේ මෙතන පොඩි කමියුනිකේෂන් එකක් කියලා තිබ්බා. හැබැයි ඒකට කලින් ඉතින් මම මොනවද කියන්න හිටියේ right. ඉතින් ඒකත් එක්ක දැනට ඉතින් ඔයගොල්ලන්ට ආයමත් මතක් කරනවා මේ දවස් පුරාම අපි සෑහෙන මැචස් වගේක් අපි ප්ලේ කරා. ඉතින් දැනට මේක group 13 තමයි යන්නේ. ඉතින් ඒකත් එක්ක දැනට අද දවස් ඇතුළත අපි මැචස් 4ක් ගහලා තිනවා. ඒ කියන්නේ group 4ක් මැචස් 8ක් ඔක්කොම තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් අපිත් මෙතන කිරිම කියන්නේ ෆස්ට් මැච් එකේදී එහෙම චූසුන් වෙච්ච කට්ටියට සෙකන්ඩ් මැච් එකේදී chance එකක් තියෙනවා අනිවාර්යෙන්ම හොඳ kills ටිකක් එක්ක හොඳ placements මම හිතන්නේ මේ අපේ රෝමන්ගේ පැත්තේ පොඩි ලැග් එකක් යනවා වගේ මට තේරෙන විදිහට. ඉතින් ඒක යාර කාලයක් ටිකක් අපි දෙමු ඒක හදනකම්. ඉතින් අපි ආයමත් මෙතනින් අපි බලන්න අපි යමු කෙනෙම ස්ටෑන්ඩින්ග්ස් වලට. ඉතින් ස්ටෑන්ඩින්ග්ස් වල පළවෙනි මැච් එකෙන් පස්සේ අපිට පේනයි 54 ගැන්ග්ස්ටර්ස් ටීම් එක ඇවිල්ලා ඒගොල්ලෝ සහභාගී වෙලා නැහැ. නරම් පොළ අපි ඒගොල්ලෝ සහභාගී වෙලා නැහැ. ඒකත් එක ටීම් හයිපර් සහභාගී වෙලා නැහැ මේ පළවෙනි මැච් එකෙන්. ඉතින් ඒගොල්ලෝ තාම නිදිද දන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මම කතා මාරු වෙද්දි මම නම් ඇහැරිලා ඉන්නවා. ඉතින් zombi cannibals ඒගොල්ලන් මෙතන කෙනෙක්ම 16 වෙනි ස්ථාන තමයි සෙට් වෙලා තියෙන්නේ 32 bit squad එක 15 nexus gaming 14 onyx devils team එක එක kill එකක් ඒගොල්ලන් සිදුව කරන්න පුළුවන් වුණා. ඉතින් එතරම් තමයි දැනට ඒගොල්ලන් 13 වෙනි තැන අල්ලගෙන ඉන්නවා. dino 12 එක sl commanders team එක ඒගොල්ලන් එක පොයින්ට් එකක් දිනා ඒගොල්ලන් total point එකක් දිනා homing team එක එක පොයින්ට් එකක් දිනා එක placement point එකක් දුන්නා. brothers team එක අපි දැක්කා ඒගොල්ලන් kills දෙකක් ගන්න පුළුවන් වුණා. හැබැයි ඊට පස්සේ ඒගොල්ලෝ zone එක හිටා ඒගොල්ලෝ හිරුණා. ඉතින් ඒගොල්ලන්ට overall points දෙකක් දිනා. ඉතින් අපි දැනට කියලා බලමු කවුද first second and third මේ ස්ථාන ටික ඔක්කොම secure කරලා තියෙන්නේ මේ group 13 match 1 එක ඉවර වුණාට පස්සේ.
මයිතන මෙතනදී දෙවන ස්ථානයේ තුන්වෙනි ස්ථානයේ හොඳ ෆයිට් එකක් දෙන chance එකක් තියෙනවා. හැබැයි WG Soldiers eSports කියන ටීම් එක ඒගොල්ලන් කලින්ම ඒගොල්ලන් නොකවුට් වුණා නම් ඇත්තම කිව්වොත් ඒගොල්ලන් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ දැනට ඒගොල්ලන්ගේ point 11ක lead එකේ හින්දා සමහර විට ඒගොල්ලන්ට safe වෙන්න chance එකක් තියෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් බලමු ඒගොල්ලන්ගේ performance එක කොහොමද තියෙදි කියලා game number 2 එක. ඉතින් game number 1 එක හොඳට ගියාම game number 2 එකේ performance එකෙන් සාමාන්‍යයෙන් teams වලට ලොකු pressure එකක් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් අපි බලමු ඒගොල්ලන්ට එතනින් මොනායි කරගන්න chance එකක් හම්බ වෙයිද කියලා. ඉතින් අපිට තව ටිකකින් මම හිතන්නේ game number 2 එකටත් යන්න වෙලාවක් වෙලාව ටිකක් තියෙනවා. ඉතින් අවුල නැහැ. එතකන් ඕගොල්ලන් මාත් එක්ක chill එකේ ඉන්න පුළුවන්. ඉතින් මේ හැම ටීම් එකක්ම අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ ඒගොල්ලන් හොඳ වෙලාවක් දාලා ඒගොල්ලන් පුළුවන් විදිහට ලෑස්ති වෙලා තිනවා. ඉතින් ගිය පාරත් Red Bull Fight of Light එකේ මේ චැම්පියන්ෂිප් එක තිබ්බා. ඒකෙත් අපි දැක්කා සෑහෙන හොඳ ගේම් එකක්. ඉතින් ඒගොල්ලන් එතනදී හොඳට perform කරලා තිබ්බා Urbif ටීම් එක. ඒගොල්ලන් තමයි ගිය සැරේ එඩිෂන් එකේදී ඒගොල්ලන් චැම්පියන්ස් හැටියට හිටියේ. හැබැයි මේ පාර ඒගොල්ලන්ට ක්වොලිෆයි වෙන්න chance එකක් හම්බුන්නේ නැහැ. ඒ වගේම අනිත් underdogs teams ගොඩක් ඉන්නවා. ඉතින් GLP කියලා ටීම් එකක් සෑහෙන හොඳට perform කරා Group 6 එකේදී. ඒ වගේ අලුත් ටීම්ස් අනිවාර්යයෙන්ම නෝට් කරගෙන අපි ඒගොල්ලන්ව semi finals එකේ ඒගොල්ලන්ගේ performance එක කොහොම වෙයිද කියලා අපි බලාපොරොත්තු වෙමින් බලනවා. ඒකත් එක්ක හැමෝම දන්න මේ top teams කෙලින්ම ISSL, FRAG, NRC ඒ වගේ ඊට පස්සේ අපේ Zeus teams ඒවා ඔක්කොම මම mention කරපු නැති ඒවත් අනිවාර්යයෙන්ම මට මේ mention කරන්න මේ වෙලාවේ ඔක්කොම ඔලුවට එන්නේ නැහැ. ඒකයි. ඉතින් ඒ වගේ pro teams එක ඔයගොල්ලන් දන්නවා, ඔයගොල්ලන් follow කරනවා. ඉතින් මේ international level එකේ ගාලා ඉන්න players අටිකුත් අනිවාර්යයෙන්ම ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ටත් මෙතන අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් අලුතින් Red Bull Fight of Light එකේ කවුද champion වෙන්න යන්නේ කියලා. ඉතින් අත්‍තරම සෑහෙන exciting දවසක් තමයි. ඉතින් අද දවස පුරාම close games වගේත් තිබ්බා, one sided games වගේත් තිබ්බා. හැබැයි ඒ වගේම ගොඩක් underdog teams වගේක් ඇවිල්ලා හොඳට perform කරලා තිබ්බා. ඉතින් අපිට time එක හම්බුනාම අපි තව ටිකකින් ඔයගලන්ට පෙන්නන්න දැනට qualify වෙච්ච teams ටික කවුද කියලා. ඊට පස්සේ ඔයගලන්ට බලන්න පුළුවන් අලුතින් සෑහෙන ලොකු teams වගේක් ඇවිල්ලා තිනා. ඉතින් ඒගොල්ලන් මේ අවුරුද්දක් කාලය තුල කොච්චර improve වෙලා තිනාද කියලා. ඉතින් මම හිතන්නේ මම බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ නෑ, මම බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුද්ද වෙද්දී PMCO PMPL වලට අනිවාර්යයෙන්ම full ශ්‍රී ලංකන් team එකක් ගිහිල්ලා සහභාගී වෙනවා. ඒකත් එක්ක එතනින් නවත්තන්නේ අනිවාර්යෙන් top finish එකකුත් ගන්නවා. ඉතින් අපිට කෙලින්ම හොඳ future එකක් තියනවා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම අයමත් thank කරන්න ඕනේ Red Bull එකට මේ වගේ tournament එකක් මේ වගේ කාලෙදී host කරද්දී. ඉතින් පළවෙනි edition එකත් host කළා තිබ්බේ මේ වගේ lockdown කාලයක තමයි. දෙවෙනි පාරත් මොනාරි හේතුවක් හින්දා lockdown කාලෙම set වෙලා තමයි තියෙන්නේ. ඒත් මේ වගේ action වගේ අපිට ගෙදෙන ඉඳන් බලන් ඉන්න පුළුවන් වුණාම ඉතින් අර තියෙන කම්මැලි කමත් අනිවාර්යයෙන්ම ඇඟෙන් ගැලවිලා යනවා. ඉතින් ඒගොල්ලන් මෙතන අනිවාර්යයෙන්ම ඒකත් මේගොල්ලන් normal tournament එකක් නෙවෙයි කරන්නේ, සෑහෙන වෙනස් විදිහට තමයි කරන්නේ. ඉතින් ගිය පාරත් පොඩි rules වගේ තිබ්බා, මේ පාරත් rules එක සෑහෙන වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉතින් zone speed එකයි no flash ඒ වගේ පොඩි පොඩි rule changes ගොඩක් වෙලා තියෙනවා. හැබැයි එකම දේ තමයි මේ වගේ fast pace action බලන්න තමයි ගොඩක් කට්ටිය දැන් live එකට tune වෙනවා tune වෙන්නේ. ඉතින් speed එකේ ගහද්දී අනිවාර්යෙන් ඕගොල්ලන් ගන්න තියෙන්නේ ඔක්කොම speed වෙන්නත් ඕනේ. ඉතින් බලමු ඒගොල්ලන්ට මේ teams වලට මොනාරි දෙවනි match එකේ ලොකු අප්සෙට් එකක් කරගන්න පුළුවන් වේද, නැත්නම් මොනාරි චේන්ජ් එකක් කරන්න පුළුවන් වේද, නැත්නම් අපේ soldier team එක number 1 spot එක අල්ලගෙන ඉන්න පුළුවන් වේද කියලා අපි බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඒකත් එක්ක ආයෙමත් ඕගොල්ලන් මතක් කරන්න ඕනේ Red Bull එකෙන් offers වගේකුත් ඕගලන්ට දීලා තියෙනවා. ඉතින් ඕගලන් තාම මම හැමලිම කියන්නේ මේ offer එක තියෙන්නේ 20 වෙනකන් විතරයි. ඉතින් finals දවස එනකන් විතරයි මේ ඕගලන්ට මේ offer එක තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම දැම්මම ඕගලන්ට Red Bull ඕන නම් energize කරගන්න මේ වගේ discount prices තියෙති. අනිවාර්යයෙන්ම ඕගලන්ට online කඩෙන් කිලිම 120ක discount එකෙන් කිලිම ඕගලන්ට ගන්න පුළුවන්. නැත්නම් kills එකෙන් 4 pack එක 15 discount එකක් තියගෙන ඕගලන්ට එතනින් ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට කෙලිම ස්ට්‍රීම් එකෙන් දිනන chance එක අනිවාර්යයෙන්ම තියනයි. ඉතින් ඒව මුකුත් අතාරින්න එපා. අනිවාර්යයෙන්ම ගිලා gamer.org එකේ tune in වෙලා මේ උත්තරේ දාන්න. ඉතින් ඒක දන්නේ නැත්නම් please unfriend වෙන්න කිව්වා වගේම. ඉතින් ඒ වගේම
කවුරුහරි ඉන්නවනම් මෙතන ලයිව් එක බලන් ඉඳලා ඔයගලන්ටත් මේ වගේ ටෝර්නමන්ට්ස් වලට සහභාගී වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම gamer.lk ගේ page එක follow කරලා ඉන්න. ඉතින් ඕන තරම් e-sports වලට updates ටිකක් ඒගලන්ගේ page එකේ. ඉතින් ඔයගලන් තමයි ගොඩක් e-sports පැත්තේ ටෝර්නමන්ට්ස් එහෙම කරනවා නම් කරන්න. ඉතින් දැනට මේ e-sports company එක හැටියට ලංකාවේ තියෙන ලොකුම e-sports company එකේ අනිවාර්යෙන් follow කරලා ඉන්න. ඉතින් ඔයගලන් ගහන game එකට අනිවාර්යෙන්ම ටෝර්නමන්ට්ස් ටිකක් ඉස්සරහට තියෙයි. ඉතින් ඒව වලට සහභාගී වෙලා ඔයගලන්ගේ talents ටික අනිවාර්යෙන්ම පෙන්වන්න. ඉතින් ඒකත් එක්ක ඕගලන්ටත් හිතනවා නම් ඕගලන්ට මේ වගේ PUBG මොබයිල් ටෝර්නමන්ට්ස් ගහලා ඕගලන්ට මෙතන ඉන්න ප්ලේයර්ස් අතර වඩා ඊට වඩා හොඳට ඕගලන්ට ගහන්න පුළුවන් නම් නැත්තම් ඉතින් ඕගලන්ට ඒක ප්‍රූෆ් කරන්න chance එක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ගිහලා ඊළඟ පාර ඔයාගේ ටීම් එකේ ලෑස්ති කරලා රෙජිස්ටර් වෙලා ඕගලන්ගේ දක්ෂතා ටික අනිවාර්යයෙන්ම පෙන්වන්න. ඉතින් මෙතන ආසි කරලා ඉන්න එපා. ඉතින් ඒකත් එක්ක අපි යන්න කලින් ඉතින් අපි බැක්කා මේ ගේම් එකේ දැනට සෑහෙන හොඳ පර්ෆෝමන්ස් වගේ තිබ්බා. අන්ඩර්ඩොග් ස්ටෝරිස් තිබ්බා. ඒකත් එක්ක කම්බැක් ස්ටෝරිස් අත්දවසේ අත්දවසේ තිබ්බා. හොඳ වන් සයිඩඩ් ගේම්ස් ඉක්වුවොත් දැම්මා. හැබැයි ඒ වගේම දැනට අපි අවෝඩ්ස් වගේත් තියෙන. ඉතින් හැම ගෲප් එකෙන් පස්සේ අපි කිල් ලීඩර්ගෙන එක රවුන්ඩ්ස් කරනවා. ඉතින් ඒ කියන්නේ මැචස් දෙකෙන්ම හයර් ස්කිල්ස් අරන් තියෙන ප්ලේයර් කවුද කියලා. ඉතින් ඒකට ඒග්ලොන්ට අන්තිමට ෆයිනල් එකේ වෙද්දී අපි බලමු කවුද කිල් ලීඩර් වෙන්නේ ඕවර්ඕල්. ඒකත් එක්ක මොස්ට් චිකන් ඩිනර්ස් ටීම් එක කවුද වෙන්න යන්නේ කියලා බලන්නත් ඕනේ. ඉතින් ෆයිනල් එක වෙද්දී දැනට ටීම්ස් දෙකයි මේ මුළු ක්වොලිෆයර්ස් දැන් අපි මෙතන දැන් ගහන්නේ 13 වෙනි ක්වොලිෆයර්. ඉතින් ඒකත් එක්ක ඕගලන්ට මතක් කරවන්න ඕනේ. ඉතින් මෙතන තාම ටීම්ස් දෙකයි back to back chickens ඉන්නලා තියෙන්නේ. ඒක තමයි NRC team එකයි frag team එකයි. ඉතින් තව team එකකට ලඟ වෙලා තිබ්බා. හැබැයි ඒගොල්ලන්ට එක් කරගන්න බැරි වුණා. ඉතින් බලමු ඒකත් මෙතනදී කැඩෙයිද කියලා. SLDR team එකකට මෙතන back to back chickens ගන්න පුළුවන් වේද නැත්නම් තව team එකක් අපේ Zeus team එක වගේ සැර comeback එකක් දෙන්න ඒගොල්ලන්ට chance එකක් හම්බෙයිද නැද්ද කියලා. ඉතින් stay tune වෙලා ඉන්න. අනිවාර්යෙන් මෙතන අපේ Red Bull Fight of Light tournament එකත් එක්ක ඒ වගේම අනිවාර්යෙන් අමතක වෙන්න එපා. energize වෙලා ඉන්න. ඉතින් stay home stay safe stay energized. ඊකට එක ආයිමත් ඕගලන්ට මතක් කරන්න ඕනේ ඕගලන් හැමෝටමත් ඉතින් ගියේ හෙට මේ ඊළඟ අවුරුද්ද වෙද්දී මේ ඕගලන්ට ගොඩක් දුරට මේ වගේ ටෝර්නමන්ට් එකකට යන්න පුළුවන් වෙයි. ඉතින් අපි දැන් මේ තව ටිකකින් අපි කැලින්ම මැච් එකට යනවා. මැච් එකට ගියාම ඉතින් අපේ මේ මැච් එකට ගියාම ඉතින් අපිට කැලින්ම මැච් 2 එකේ ඇක්ෂන් ටික අපිට බලා ගන්න chance එකක් තියෙයි. ඒකත් එක්ක group 13 එකේ අන්තිමට මොන වගේ ප්‍රතිපලයක් එයිද කියලා අපි බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන්. ඔල්රයිට් ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ අපිත් එක්ක රෝමන් ඇවිල්ලා තියෙනවා. ඉතින් රෝමන් මම ඇහෙනවා නම් ඔට මොකද හිතන්නේ මෙතන මේ දෙවනි මැච් එකේ වෙන්න යන්නේ? ඔව් ඉතින් දෙවනි මැච් එකේ අපි බලමු අපිට කලින් මැච් එකේදී වගේ පොඩි පොඩි ෆන් මොමන්ට්ස් ටිකක් බලා ගන්න පුළුවන් ඒද කියලා අනිවාර්යෙන්ම. ඉතින් මේ පැත්තේ අපිට පේනවා මැප් එකේ කට්ටිය ලෑන්ඩ් එක ගන්නවා. ඉතින් කලින් විදිහටම මම හිතන්නේ පැරඩයිස් වලට තමයි මේ පැත්තෙන් GLTS ටීම් එක නැවත වතාවක් පැරඩයිස් වලට යනවා. ඉතින් ටී නම්බර් 10 එකත් අපි පේනවා මේ පැත්තෙන් පැරඩයිස් වලට ලෑන්ඩ් කරනවා. ඉතින් මම හිතන්නේ ටී නම්බර් 14 එක මේ වෙලාවේ ගිහිලා තියෙන්නේ මට පේන විදිහට බූට් කැම්ප් වලට තමයි ටී නම්බර් 14 එක මම හිතන්නේ UA Sucks ලාගේ ටීම් එක. ඉතින් අපි බලමු ඒකත් එක්ක මොන වගේ ගේම් ප්ලේ එකක් යයිද කියලා. අනිවාර්යයෙන්ම මේ පැත්තෙන් පැරඩයිස් වල සහ බූට් කැම්ප් වල තමයි මම හිතන්නේ බොහෝ දුරට ෆයිට්ස් යන්න ඉඩ තියෙන. ඒත් එක්කම අපිට පේනවා මේ පැත්තෙන් ෆයිනන්ස් සයිඩ් එකේ ටී නම්බර් 8 එක සුපුරුදු විදිහටම ටී නම්බර් 8 එක මේ පැත්තෙන් ෆයිනන් වලට ලෑන්ඩ් කරලා තියෙනවා. ඒත් එක්කම අපි බලමු මෙතන ටී නම්බර් 8 එකත් එක්ක කවුද ඉන්නේ. ටී නම්බර් 2 ටීම් නම්බර් 2 එකත් මේ පැත්තෙන් මම හිතන්නේ ලෑන්ඩ් කරලා තියෙනවා ෆයිනන්ස් සයිඩ් එකට. ඉතින් අපි බලමු මේ පැත්තෙන් කට්ටියට මම හිතන්නේ ගන් සෙට් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ පැත්තෙන් DBS එකක් ඒත් එක්කම M416 එකක් සෙට් වෙලා තියෙනවා. and මේ පැත්තෙන් පැරඩයිස් මම හිතන්නේ පැරඩයිස් වල ෆයිට් එකක් ස්ටාර්ට් වෙලා තියෙනවා. මම හිතන්නේ උදේ පාන්දරම මම හිතන්නේ මෙතන GLTS ටීම් එක බැක් ටු ලොබි වෙලා යනවා. මම හිතන්නේ ටී නම්බර් 10 එක. ඉතින් කලින් ටී නම්බර් 10 එක අපිට බලා ගන්න පුළුවන් වුණා පැරඩයිස් වලට ලෑන්ඩ් කරලා ෂේප් එකේ ලූටක් ගහගෙන ෂේප් එකේ පැරඩයිස් වලින් බැක් වෙලා ගියා. ඒත් මම හිතන්නේ මේ වෙලාවේ ටීම් නම්බර් 10 එක මෙතන GLTS ටීම් එක උදේ පාන්දරම බැක් ටු ලොබි කරලා දානවා. ඉතින් ඔල්රෙඩි 4 kills secure කරගෙන තියෙනවා. ඉතින් පොයින්ට්ස් 4ක් එක්ක මේ පැත්තෙන් අපි බලමු ELX ටීම් එක ඉතින් ඉස්සරහට මොන වගේ දෙයක් කරගනීද කියලා. ඉතින් කට්ටිය දැනට පැරඩයිස් වල ෂේප් එකේ යාලට දැන් තමන්ගේ පාඩුවේ ලූට් කරගෙන ඉන්න පුළුවන් අපිට පේනවා මේ පැත්තෙන් ළඟපාත කවුරුත් ටීම්ස් නැහැ. ඉතින් ඒත් එක්ක මේ පැත්තේ අපි බලුවොත් ටී නම්බර් 5 and ටී නම්බර් 18 එක පැත්තට ගියොත් මේ පැත්තේ බ්‍රෝ සුකියට පුළුවන් වෙනවා ඩෝප් ගලයව ඩවුන් කරගන්න. ඉතින් ටී නම්බර් 18 එකේ එක්කෙනෙක් නොක් ඩවුන්. ඒත් එක්ක මේ පැත්තේ ටී නම්බර් 5 එකේ එක්කෙනෙක්වත් ඩවුන් කරගන්න පුළුවන් වෙනවා බ්‍රෝ සකියා. ඒත් එක්ක අපි බලමු ඩෝප් බෝල්ට්. ඒත් එක්ක මාෆියා ෂෙලෝලා. ඉතින් ඩෝප් බෝල්ට් මේ පැත්තේ නැවත වතාවක් ටී නම්බර් 5 එකේ එක්කෙනෙක්ව ඩවුන් කරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම කිල් එක සිකියු කරගන්න පුළුවන් වෙනවා මේ පැත්තේ ටී නම්බර් 18 එකේ එක්කෙනෙක් ඕල්රෙඩි බැක් ටු ලොබි වෙලා තියෙනවා. ඒත් එක්කම අපි බලමු ටී නම්බර් 5 එකේ
B40 V ඒත් එක්කම B40 Vida එතක මේ පැත්තෙන් T number 5 එකේ bro shaggy bro shaggy මේ පැත්තෙන් වහල උඩට නැගලා කෙලින්ම mafia killer ගේ පැත්තට මයිතර mafia killer ව දැකලා තියෙන්නේ එතක මම බලමු shallow ගේ පැත්තටත් වෙන්න තමයි shaggy මේ පැත්තෙන් ඉන්න අපි බලමු shaggy වහල උඩ නයාපාර දාගෙන බලාගෙන ඉන්නවා shaggy ඒත් එක්කම B4D Vida එතකම මනියා විතරයි මේ පැත්තෙන් team එකේ ඉතුරු වෙලා තියෙන දැනට යාලට එක kill එකක් secure කරගන්න පුළුවන් වෙලා තිනවා T number 5 එකේ කට්ටියට ඉතින් ඒකත් එක්ක අපි බලමු මේ පැත්තෙන් කෙලිම හාටින් වල ෆයිට් එක තමයි අපි බලාගෙන ඉන්නේ T number 3 එක දැන් T number 3 එකේ මේ පැත්තෙන් ෆයිට් එක බැලුවොත් අපි බලමු T number 3 එකෙන් ෂොට්ස් ටිකක් ෆයර් කරනවා මේ පැත්තට ඒත් එක්කම ෂොට්ස් ටිකක් කනෙක්ට් වෙනවා එන්න අපි බලමු නොක් එක නම් ගන්න බැරි වෙලා තියෙනවා මට පේන විදිහට රයිට් රයිට් ඉතින් NX ටීම් එකයි T number 3 එකයි තමයි මෙතන DCG සෝල් DCG ටීම් එකයි NX ටීම් එකයි ඉතින් අපේ රෝමන් කියෝ වගේ මේකලා මෙතනින් ෂොට්ස් වගේක් ගත්තා ඉතින් ටීම්ස් දෙකම මෙතන ඉන්නවා කියලා අනිවාර්යයෙන්ම දන්නවා ඉතින් බලමු මොන වගේ ඇන්ගල්ස් ඒකලා ප්ලේ කරයිද කියලා ඉතින් බ්‍රෝ ටීම් එක තාම පුළුවන් තරම් සේෆ් ගන්න හදලා ඒකලා තව එක කිල් එකක් ඒකලා සිකියුර් කරන්න chance එකක් හම්බෙලා තිනවා ඉතින් අනිත් ටීම් එකෙන් ඒකත් එක්ක අපි ආයෙමත් මෙතන හාතින් පැත්තට ඇවිල්ලා T number 3 සහ T number 12 දෙන්න අතර තියෙන වලේ බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ මම හිතන්නේ මෙතන ප්‍රින්ස් කෙලිම වහලට උඩට නගින්න තමයි බලන් ඉන්නේ ඉතින් අරේ කරගන්න පුළුවන් වල සමායෙට මෙතන චීස් වයිටිට ගහන්න ඇන්ගල් එකක් හොයාගන්න පුළුවන් වෙයි ඉතින් මේ වගේ බිල්ඩින්ග්ස් ඇතුලෙන් ගහන්න හදද්දී ගොඩක් අටේ රෂ් කරන්නේ නැහැ ඉතින් අපි දැක්කා GLTS team එක කලින් මැච් එකේ රෂ් ඇතුලට රෂ් කරාම මොකද්ද වෙන්නේ කියලා ඉතින් සාමාන්‍ය මේ වගේ තැන්වල ඊට වඩා හොඳයි අත්‍යවම කිව්වොත් බැක් වෙලා රීලෝඩ් කෙක් මේ වෙනම ලොකේෂන් එකකට ගියා නම් ඉතින් ඒක තමයි ඒගොල්ලන් කරන්න හදන්නේ මේක තමයි හරි ඩිසිෂන් එක ඉතින් ඒකත් එක්ක අපි බලමු ඒගොල්ලන් මෙතනින් වෙන ඇන්ගල් එකක් කරා මෙතන ඒත් වලිය ගන්න ට්‍රයි එකක් දෙයිද කියලා මම හිතන්නේ zone එක මට හරියට බලා ගන්න බැරි වුණා. ඉතින් මොන වගේ පැත්තක zone එක තමයි මොන zone එක කොයි මොන වගේ zone එකද තියෙන්නේ කියලා. ඉතින් rotations ඉතින් බලමු. මේ teams වලට දැනට time තියෙන තව මිනිත්තුවක් තියෙනයි තව පළවෙනි zone එක දෙවෙනි zone එකත් සෑහෙන time තියෙන තුන්වෙනි zone එකත් මිනිත්තුවක් වගේ අනිවාර්යයෙන් මේක නන set වෙලා තියෙයි. මිනිත්තුවට වඩා අත්‍තරම කාලයක්. හැබැයි ඉතින් වලියක් තියෙන වෙලාවේ මිනිත්තුවක් කියන්නේ ඉක්මනට යනවා තේරෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඉතින් තවත් ෆාස්ට් පේස් ඇක්ෂන් වගේ තමයි අපි බලන්න නම් බලන්නේ. ඉතින් දැනට අපිට මම හිතන්නේ එක ටීම් එකක් ටීම්ස් දෙකක් වගේ තමයි මම හිතන්නේ එලිමිනේට් වෙලා තිබ්බේ දැනට නැත එකක් මම හිතන්නේ ඔනික්ස් ටීම් එක විතරයි. ඉතින් බලමු ඒකත් එක්ක ඒගොල්ලෝ මම හිතන්නේ පැරඩයිස් සීට් ගියේ පොඩ්ඩක් මේ UA ටීම් එක හොයාගෙන ඉතින් මේ පාර මම හිතන්නේ ගිය ලොබි එකේ එක ටීම් එකක්වත් බූට් කැම්ප් පැත්තට ගියේ නැහැ. මේ පාර නම් අපි දැක්ක ටීම්ස් දෙකක් මේ බූට් කැම්ප් පැත්තට ගියා. ඒකත් එක්ක බ්‍රෝ ටීම් එක ඔල්රෙඩි ඒගොල්ලන් තව ප්ලේයර් කෙනෙක් ලොක් වෙනවා. ඉතින් එතන තාම වලිය ෆුල් ඔන් යනවා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලන්ගේ ටීම් එක දැන් දෙන්න තමයි ඉන්නේ. ඉතින් බලමු එතනදී වෙන මොන වගේ වලියක් වෙයිද කියලා. ඉතින් හැම පැත්තෙම ඉතින් අපි පේනවා බ්‍රෝ මනිය තමයි නොක් කරලා තියෙන්නේ. ඒකත් එක්ක BA40 වේවිඩාද වැඩද මෙතන රිවයිව් කරන්න හදනවා. ඉතින් බ්‍රෝ මනිය තමයි නොක් කළා ගියේ. ඉතින් ඒකත් එක්ක මෙතන මාෆියා කිලට මොනායි කරගන්න පුළුවන් වේද? එයාගේ අට තමයි මෙතන මාෂ් මෙලොත් ඉන්නේ. ඉතින් මාෂ් මෙලොටයි එයාගේ යාගේ ටීම්මේට් මනිය මෙතන රිවයිව් කරගන්න පුළුවන් වේද? බලමු ඉතින් මාෂ් මෙලොටයි එයාගේ ටීම්මේට් ටයි මෙතනදී මොනායි කරගන්න පුළුවන් වේද ඉතින් කිලට? ඉතින් ඒකලා රිවයිව් කරා හීල් වුණා. දැන් මනිය ෆුල් එනර්ජයිස් වෙන ගමන් තමයි ඉන්නේ මෙතන රෙඩ් බුල් එක ගහන ගමන්. ඉතින් මාෆියා කෙල මෙතන උඩ පැන පැන ඉන්න. ඉතින් බලමු මේකලා රෂ් එකට යයිද කියලා. ඉතින් ටී නම්බර් 3 එකේ පැත්ත තමයි අපි ආයෙමත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන හාටින් එකෙන් අපිට පේනවා. ඉතින් zone එකත් අපිට දැන් පේනවා. ඉතින් අපිට අයිඩියාක් තියෙනවා. ඉතින් දැම්මම ටීම්ස් මම හිතන්නේ ටට් මොක් පැත්තට රොටේට් වුණා නම් හොඳ පොසිෂන් එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් කලින් උත් අපි දැක්කා කව පැත්තේ zone එකක් තිබ්බා. ඒ සමායට වමට දකුණට යන්නත් ඉඩ තියෙනවා. ඉතින් බලමු හිමීට හිමීට zone එක close වෙන close වෙන අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් කැම්පොන් පැත්තෙත් මෙතන මම හිතන්නේ ටීම්ස් දෙකක් ඉන්නයි. ඉතින් බ්‍රෝ ටීම් එකේ වලිය තමයි. ඉතින් ඒකම සෑහෙන වෙලාවක් මම හිතන්නේ මේ ගන්නේ පොඩ්ඩක් වලි ටික දාගන්න. ඒකත් එක ටීම් 2 අපේ SLDR නම්බර් 1 ස්පොට් එකේ ඉන්න ටීම් එක දැන් බූට් කැම්ප් පැත්තට පොඩ්ඩක් රොටේට් වෙගෙන යනවා. ඉතින් මෙතන ටීම්ස් දෙකක් ඉන්නයි. ඉතින් බලමු ඒගොල්ලන්ට මෙතනදී කිල්ස් තව වැඩිපුර කිල්ස් සිකියුර් කරගන්න පුළුවන් වෙයිද කියලා නැත්නම් උදේ පාන්දර බැක් ලොබි වෙයිද. ඉතින් ELX ටීම් එකත් අපි දන්නවා කිල්ස් 4ක් ඒගොල්ලෝ සිකියුර් කරලා තියෙනවා. ඉතින් GLTS ටීම් එක එලිමිනේට් කළා T නම්බර් 3 එකයි 14 එකයි ඒගොල්ලෝ මෙතන පොඩ්ඩක් sorry T නම්බර් 3 එකයි 12 එකයි ඒගොල්ලෝ මෙතන පොඩ්ඩක් මුන්ට මුන්ට බල්ලා ඒගොල්ලන් අනිත් එක්කෙනාට පොඩ්ඩක් හෙලෝ හයි බයි කියන ගමන් තමයි ඉන්නේ මෙතන හාතික් පැත්තේ. ඉතින් තව ටිකකින් ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඉතින් රොටේට් වෙන්න මේ රොටේට් වෙන්නම වෙනවා.
බලමු අනිත් ටීම්ස් එකත් තාම එන ගමන් ඉන්නේ මෙතන පුළුවන් තරම් ලූට්‍රුත් හරියට නැහැ මට පේන විදිහට මේ මේ ටී නම්බර් 3 එක එක ප්ලේ කෙනෙක්ට අඩුම ගානේ හෙල්මට් එකක්වත් නැහැ ඒකත් එක්ක යා දාලා තියෙන හෙඩ් එකත් සෑහෙන ලොකු එකක් ඉතින් හිට් බොක්ස් එකක් හරියට ඉක්මනට හෙඩ් ෂොට්ස් එකක් වදින්න පුළුවන් ඉතින් බලමු B40 වීඩා මෙතනින් ස්ප්‍රේ එක දෙනවා ක්ලෙම ස්මෝක් යාසෙන් යාට එක්කෙනෙක් නොක් කරන්න chance එකක් හම්බ වෙනවා ඉතින් හොඳ ගේම් සෙන්ස් ටිකක් යාගේ ඇඟෙන් ඇවිල්ලා තියෙනවා තව එක ප්ලේ කෙනෙක් තමයි ඉන්නේ ඉතින් බලමු මෙතනින් මෙතන අන්තිමට දැන් ටීම් නම්බර් 18 එක එලිමිනේට් වෙලා යනවා ඉතින් සෑහෙන කාලයක් මම හිතන්නේ මේ ලෑන්ඩ් වෙච්ච වෙලාවේ ඉඳන් ඒගොල්ලන් මෙතන ඉන්න අන්තිම සෝන් එක වැහෙනකොටම ඒගොල්ලන් මේ මෙතන වලිය ඉවර කරලා දානවා ඉතින් වෙල් ප්ලේඩ් ෂැගී ඇන් වීඩා ඉතින් ඒගොල්ලන් මෙතනින් කෙලින්ම ටී නම්බර් 18 එකේ ටීම් හෝමීස් ඒගොල්ලන්ව එලිමිනේට් කර ගන්න පුළුවන් වෙයි ඉතින් ඒගොල්ලන්ගේ මේ ගෲප් එකෙන් ගොඩක් දුරට ඒගොල්ලන්ට ටොප් 3 එකට එන්න chance එකක් හම්බෙන්නේ නැහැ ඉතින් ඒකත් එක්ක action එක අනිවාර්යයෙන්ම continue නැහැ තාම පළවෙනි zone එක ඉතින් වැඩි pressure එකක් නැහැ ඒගොල්ලන් මෙතන heal වෙලා යන්න පුළුවන් ඉතින් දැනට තියෙන තත්ත්වය අනුව රෝමනෝ හිතන්නේ SLDR ටීම් එකට number 1 spot එක තියා ගන්න පුළුවන් වෙයිද නැත්නම් තව ටීම් එකක් මේගොල්ලන්ව මේ පරද්දයිද ඔව් ඒ තින් ඒක ගැන කතා කරොත් ඇත්තම කියනවා නම් මං කලින් කිව්වා වගේම අපිට අවසාන වෙනකන් මුකුත් කියන්න බෑ ඉතින් මොකද කියනවා නම් දැන් මෙතන ටීම්ස් 13ක් අපිට පේනවා ඉතින් ඒත් එක්කම අවසාන සෝන් එක වෙද්දී කියන ටීම්ස් වලට මාර ප්‍රෙෂර් එකක් එනවා ඉතින් කියද්දිම මං හිතන්නේ WGSLDR ලටගෙන් එක්කෙනෙක්ව නොක් වෙනවා අපිට පේනවා කිල් ෆීඩ් එකක් ගියා මේ පැත්තෙන් ඉතින් කලින් මැච් එකේ චිකන් ඩින එක සිකර් කරගත්ත ටීම් එක ඉතින් සෙකන්ඩ් මැච් එකේදී චිකන් ඩින එක ගණිත නැද්ද කියන එක ඇත්තටම අවසාන මොහොත වෙනකන් අපිට කියන්න බෑ ඉතින් මේ පැත්තෙන් ෂේප් එකේ ප්‍රෝ ශැගීලා ටික තාමත් සෝන් එකේ රොටේෂන් එක ගන්න ගමන් ඉද්දි අපි බලමු මෙතන WGSLDR ටීම් එක මේ පැත්තෙන් ටී නම්බර් 15 එකත් එක්ක ෆයිට් එකක් යනවා ඉතින් ඒත් එක්ක මේ පැත්තෙන් SL කොම්බගේ දෙන්නෙක්ව ඩවුන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා WGSLDR ලට අපි බලමු මෙතන කිල්ස් මම හිතන එක කිල් එකක් සිකර් කරගද්දි ටීම් එක බැක් ටු ලොබි කරලා දානවා මෙතන WGSLDR ටීම් එක වෙල් ප්ලේඩ් ඇන් GG මම හිතන්නේ කාවවත් කිල් කරගන්න පුළුවන් වෙලා නැහැ මේ පැත්තෙන් ටී නම්බර් 15 එකේ කට්ටියට ඉතින් මේ පැත්තෙන් ටී නම්බර් 2 එකේ කට්ටිය 4 කිල්ස් සිකර් කරගද්දි ටී නම්බර් 15 එකේ SL කමාන්ඩර්ස් ලා සෙට් එක බැක් ටු ලොබි වෙලා යනවා ඉතින් අපි බලමු මෙතන දැනට 4 කිල්ස් සිකර් කරගෙන තියෙනවා 4 පොයින්ට්ස් එක ඉතින් WGSLDR ලා ටීම් එක ඉතින් අනිවාර්යයෙන්ම මොන වගේ ගේම් ප්ලේ එකක් දෙයිද කියලා අපි බලමු ඉස්සරහට ඉතින් තවත් ඉස්සරහට යන්න යන්න ප්‍රෙෂර් එක වැඩි අනිවාර්යයෙන්ම ඉතින් අපිට බලා ගන්න පුළුවන් ටී නම්බර් 14 එක ටී නම්බර් 14 එක වෙතන වෙනම ස්ට්‍රැටජි එකක් තමයි යූස් කරන්නේ මොකද කියනවා නම් කලින් පාර පැරඩයිස් බහලා දැන් මේ පාර බූට් කැම්ප් බහලා ෂේප් එකේ බූට් කැම්ප් වලින් බැක් කියලා වෙනම ගේම් ප්ලේ එකක් දෙනවා අපිට බලා ගන්න පුළුවන් වුණා ඉතින් ඒත් එක්ක මේ පැත්තෙන් WGSLDR ලා ටීම් එකත් ෂේප් එකේ බූට් කැම්ප් සයිඩ් එකෙන් තමයි රොටේෂන්ස් ගන්න ගමන් ඉන්නේ ඉතින් ඒ අතරතුර සෙට් වෙන ෆයිට්ස් එක කට්ටිය ෆේස් කරලා ඉතින් මේ පැත්තෙන් දැනට සර්වයිව් වීගෙන යනවා ඉතින් අපිට කියන්න බෑ ඊළඟ මොහොතේ ඇත්තරම මොනවා වේද කියලා කියන්න බෑ ඉතින් මේ පැත්තෙන් ටී නම්බර් 12 එක ටී නම්බර් 12 එක අපි බැලුවොත් කෙලින්ම හාටින් පැත්තේ ටී නම්බර් 12 එකේ කට්ටියත් ෆයිට් එකක් යන්න බොහෝ දුරට ඉඩක් තියෙනවා ඉතින් අපි බලමු සෝරි ටී නම්බර් 12 එක ක්වරි සයිඩ් එකේ ටී නම්බර් 12 එක ක්වරි සයිඩ් එකේ යන්නේ යා right ඉතින් ඒකත් එක්ක අපි ටී නම්බර් 12 වේ පැත්ත තමයි ඇවිල්ලා තිබ්බේ මම හිතන්නේ රෝමන් හරි ටීම් එකේ තමයි බල්ලා තිබ්බේ මෙතන හාතින් එකේ දැන් අන්තිමටදී මූන්ට බල්ලා ඉඳලා දැන් තමයි අන්තිමට මේකම ෆයිට් කරන්න පටන් ගන්න ඒකත් එක්ක ෂෙවෝ මෙතන ක්ලෝස් රේන්ජ් එකේ ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි ඒකම ADS කරාම ඒගලන්ට පේන ප්‍රමාණය අඩු වෙනයි ඒකෙන් ඉඳලා ඒගලන්ට එනමි ක්වාටර්ද ගියේ කියලා පේන්නේ නැහැ ඉතින් එතනදී ඩවුන් දාලා යට ගහන්න පුළුවන් වුණා දැන් කිලිම DCG සෝල් මෙතන පුළුවන් තරම් ඉක්මනට රිවයිව් එක ගන්න හදනවා හැබැයි ඒකත් එක්ක NX ප්‍රින්ස් මෙතනින් එක කිල් එකක් සිකියුර කරගත්තා සිකියෝ කරගත්තා දැන් ටී නම්බර් 3 එකේ තාම ප්ලේයර්ස් ආ 3 දෙනෙක් වගේ ඉන්නා බලමු ඉතින් ප්‍රින්ස් මෙතන ඕපන් එකේ ඇවිල්ලා තිනේ යා ඩවුන් දාලා ආයෙමත් අපි කිව්වා වගේ ඉතින් ඒ ගේම් එකේ ඇත්තටම කිව්වොත් හිට් ෆයර් කරනවා කියන්නේ ඉතින් ඒක ලක් එකක් තමයි හැබැයි යාට එතන මම හිතන්නේ හෙල්මට් එකක්වත් අඩුම ගන්න තිබ්බේ නැහැ ඉතින් යාට හෙඩ් ෂොට් එකක්වත් වැදුනොත් ඉතින් 7 පොයින්ට් ගන්න එකෙන් ඉන්ස්ටන්ට් යා නොක් වෙනවා ඉතින් ඒකත් එක්ක ටීම් DCG ඒගොල්ලන් කරේම කිල්ස් 4ක් සිකියර් කරගන්නවා හැබැයි ඒගොල්ලන්ගේ ටීම් එකේ හයිඩ්‍රා ලොබි එකකට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් යාට මෙතනින් කෙලිම යගේ ඒගොල්ලන්ගේ ටීම් එකට සියර් කරන්න විතරයි පුළුවන්. නැත්තම් පොඩ්ඩක් මොන වුණත් අදහස් ටිකක් දෙන්න පුළුවන් වෙයි. යාට දැන් වෙනම විදියට පේන්න හින්දා. ඉතින් ඒකත් එක්ක හාටින් එකේ ලොง ස්ටෑන්ඩින්ග් බැටල් එක දැන් තමයි ඉවර වෙලා තිබ්බේ. ඉතින් බැටල් ඔෆ් ද ටයිටන්ස් එක අන්තිමට ගිහිල්ලා තියෙන්නේ DCG ටීම් එකට. ඉතින් ඒකත් එක්ක වෙල් ඩිසර්ව් පොයින්ට්ස් 4ක් ඒගොල්ලන් සිකියර් කරගන්නවා.
අනි ටීම්සික මේ වගේ පැත්තර නෙවේ රොටේට් වෙන්නත් ඕන මයිතරයි දේගලන් හාටින් එකටම එන්නේ නැතිවෙයි දේගලන් තව පොඩ්ඩක් මැදට යන්න වෙනවා. ඉතින් බලමු කවුරුරි මැදටම සෙට්ටිලා ගහයිද කියලා. ඉතින් මම හිතන්නේ ඒකත් එක්ක SLDR ටීම් එක මම හිතන්නේ රෝමන් මෙන්ෂන් කරලා තිබ්බා. ඒගොල්ලන් කිල්ස් 4ක් හම්බෙලා තිබ්බා. ඉතින් එම්මම ටී නම්බර් 15 නැත් එක්ක හෙඩ් ටු හෙඩ් එකක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ එක්කෙනෙක්වත් නැති වුණේ නැහැ. ඉතින් ඒගොල්ලන් ඒ පොයින්ට්ස් 4කින් සමවිට ඒගොල්ලන්ගේ නම්බර් 1 ස්පොට් එක දැන් කොන්ක්‍රීට් විදිහට ඒගොල්ලන්ට සිකියුර් කරන්න චාන්ස් එකක් හම්බෙයි. ඉතින් ටීම්ස් තුනක් විතර මම හිතන්නේ පොයින්ට්ස් 4-4 ගානේ දැනට අරන් තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ ඉතින් අන්තිම zones ටික එනකන්. ඉතින් අපි පේනවා කොච්චර slow එකේ teams එක ගහනවාද කියලා. දැනට full පුළුවන් තරම් ඒකලම් safe තමයි ගහන්නේ. ඉතින් positioning වලට ගහනවා, kills වලට ගහනවා. ඒකත් එක්ක පුළුවන් තරම් safe විදිහට ඒකලන්ට වලි ටික ගන්න පුළුවන් නම් ඒකලන් ඒ වෙලාවෙදී ගන්නවා. ඉතින් මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඕගලන්ට අයිමත් මතක් කරන්න ඕනේ. මේකලන් උත් ඉතින් මිනිස්සු තමයි. ඉතින් මේ වගේ tournament එකක් මේ මෙච්චර pressure එකක් තියෙද්දි phone එකක් අල්ලගෙන කෙලින් වෙඩි තියා ගන්න පුළුවන් කියන්නේ ඉතින් ඇත්තටම ලොකු දෙයක්. මම සාමාන්‍ය tournament එකක් ගන්න කලින් පොඩ්ඩක් අතේම ලෙන්න ගන්නවා. ඉතින් අර මේ nervous ගතිය හින්දා හැබැයි මේගොල්ලන් ඇත්තම සෑහෙන හොඳ talented කට්ටියක්. දැන් පේනවා team number 20 එක මෙතන කෙලින්ම team number 13 එක කණ්ඩායම මෙතන කෙලින්ම kill කළාම දානවා. ඒගොල්ලන් මෙතන kill උස්සන්න පුළුවන් වුණාද ඒගොල්ලන්ටද kill එක ගියේ නැත්නම් ඒගොල්ලන්ගේ කඳ උඩ හිටපු team එකද එතන kill සිගත්ත මේගොල්ලන් ගාව එකයි තියෙන්නේ. ඉතින් මම හිතා team number 10 එකෙන් එක kill එකක් උස්ස ගන්න පුළුවන් වුණා මෙතන අපේ team number 20 එකේ කණ්ඩායම. ඉතින් ඒකට අපි පේනවා ඉතින් split screen එකත් එක්ක team number 3 එක දැන් පාළම පයින්න හදන්නේ. ඉතින් ඒගොල්ලන් පුළුවන් තරම් ඉක්මනට පාලම පයන ගන්න පුළුවන් වුණොත් ඒකත් එක්ක දකුණු පැත්තේ high ground එකත් ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි මම හිතන්නේ team number 14 එක ඒක already aran තියෙනවා. ඉතින් ඒගොල්ලන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මෙතන පාලමෙන් එලියට ආපු ගමන්. ඉතින් කේසි ඩෙච්චා තමයි මම හිතන්නේ ඒ kill එක secure කරන්න chance එක හම්බුනේ ඒගොල්ලන්ගේ කණ්ඩායමර එතන team number 10 එකට වෙඩි තියලා. මට මතක ඉදයි ඉතින් දැන් මම already zone එකට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි තා පොඩ්ඩක් ඇතුළට ගියොත් ඇත්තම කිව්වොත් මේගොල්ලන් zone edge එකේ play කරනවාද නැත්නම් මේගොල්ලන් පොඩ්ඩක් කලින්ම rotate වෙලා හොඳ position එකක් අල්ලගෙන ඒකත් එක්ක ඒක ඉතින් guess එකක් තමයි luck එක ගන්නවා තමයි. ඉතින් ඔයාලට හිතනවත් මෙතන තමයි zone එක වැටෙන්න යන්නේ. ඉතින් ඒක IG එකේ call එක තමයි තියෙන්නේ. ඉතින් අපි පේනවා මෙතන පුළුවන් තරම් ammo ටිකක් එකතු කරන් තමයි හදාන්නේ මෙතන twist team එක නැත්නම් team number 20 එක. දැන් DCG team එක උඩට ඇවිල්ලා තියෙන්නේ team number 14 එක UA team එක අයිමත් ගෙදරක් ඇතුළත ඒගොල්ලන් cross fire එක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් DCG team එක ඇතුළට කඩාගෙන යයිද කියලා තමයි අපි බලන්නේ. ඉතින් අපි දන්නවා DCG team එකට වැඩි loot තිබ්බේ නැහැ. ඒගොල්ලන් සෑහෙන වෙලාවක් ඔට්ටු වෙලා හිටියා මෙතන team number 12 එකත් එක්ක. ඉතින් UA team එකට ආයි free kills 4ක් නෙවෙයි 3ක් මේ පාර හම්බෙයිද නැත්නම් මෙතනදී challenge එකක් DCG team එක දෙයිද කියලා අපි බලමු. ඉතින් UA team එක දැනට සද්ද කරන්නේ නැතුව නෑ දාගෙන ඉන්නවා. ඉතින් කට්ටිය එනකන් M7 එකටත් මාරු කරා. හැබැයි කවුරු හරි කලින්ම වෙඩි තියලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා දැන් අනිවාර්යයෙන්ම දන්නවා මෙතන කවුරු හරි ටීම් එකක් ඉන්නවා කියලා. ඉතින් ඒගොල්ලෝ නොක් එකක් ගන්න තිබ්බ chance තමයි මෙතන නැති වුනේ. ඉතින් බලමු මෙතන මම හිතන්නේ ජක්ස් ද කොයිද මෙතන වෙඩි තිබ්බේ. හරියටම 100%ක් ෂුවර් නෑ. හැබැයි ඒගොල්ලන්ගේ position එක දැන් ඒගොල්ලන් දීලා තියෙන්නේ. ඉතින් ඒකත් එක දැන් කලින්ම පුළුවන් විදිහට ඒගොල්ලන් energize වෙන්න තමයි ලෑස්තිලා ඉන්නේ. මෙතන UA දුෂ ඔල්රෙඩි Red Bull එකක් ගහලා ලෑස්තිලා ඉන්නවා. බලමු DCG team එක ඇතුළට කඩාගෙන එයිද කියලා DLTS team එක වගේ නැත්නම් ඒගොල්ලන්ට වෙනම මොනාරි කරගන්න chance එකක් හැම්බෙයිද. Third Storm team එක දැන් කෙලින්ම ඇතුළට එන ගමන් තමයි ඉන්නේ. අපි පේන ඒගොල්ලන් ගාව මම හිතන්නේ තව team එකක් ඉන්නවද කොයිද හරියට පේන්නේ. ඉතින් ඒකත් එක්ක මේ පාර අන්තිම zones එකේ සෑහෙන අඩු ප්‍රමාණයක් ඉන්නවා කියලා අපිට පේනවා. ඉතින් ගිය පාර 40 ගණක් හිටියා පස්වෙනි zone එක close වෙද්දී දැන් 34යි තාම ඉතුරුලා ඉන්නේ. ඉතින් මෙතනදී තාම අපිට පේනවා DC team ලස්සන nade එකකින් මෙතන එක player කෙනෙක් knock කරන්න පුළුවන් වෙනවා මෙතන UA squad එකේ. ඉතින් බලමු ඒගොල්ලෝ මෙතන පොඩ්ඩක් aggressive වෙන්න හදනවාද කියලා කොහොමද මේක ගහන්න යන්නේ. ඉතින් අපිට පේනවා DC team මේ බලන්න කොච්චර හොඳට play කරනවාද කියලා. ඒගොල්ලන් ගහන්න මෙතන channel ටික ඔක්කොම පාවිච්චි කරලා මෙතන clear කළම දානවා මෙතන teams team 14 එකේ players අ දෙන්නෙක්. දැන් ඒකත් එක්ක 4-on-3 situation එක කෙලින්ම 3-on-2 situation එක ඒගොල්ලන්ට කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒක තමයි අපි කතා වෙලා හිටියේ. ඉතින් UA team එක කෙලින්ම ගේ ඇතුලේ කැම්ප් කරාම හැම වෙලේම ජනල් ටික අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. එතනදී ඕගලන්ට කොන් කරගන්න පුළුවන්. ඉතින් team එකම ඒක තමයි මෙතන වෙලා තිබ්බේ. ඉතින් හතර දෙනාම එකම මේ පාර එකම කාමරේ නෙවෙයි හිටියේ. ගිය පාර 3 දෙනෙක් එකම කාමරේ. දැන් දෙන්න වෙනස් වෙලා තමයි හිටියේ. ඉතින් මෙතනදී UA team එකේ අනිත් players දෙන්නට පොඩ්ඩක් හරි ඒගොල්ලන්ට support කරන්න බැරි වුණා. දැන් අපිට පේනවා කෙනෙක්ම cheese white මෙතන nade එකට knock කරලා යනවා. ඒකත් එක opening ඇවිල්ලා මෙතන Uzi spray එක දෙනවා. ඉතින් කොයින්ද ඉන්නේ කියලා අනිවාර්යයෙන් දැනට note වෙලා තියෙන්නේ. ඉතින් වෙන angle එකක් ගන්න හදන්නේ මෙතන soul. ඒගොල්ලන් revive වෙන්නේ
ඒගොල්ලන් ටයිම් එකක් දෙනවා දැන් 2 on 2 එක ගන්න නැතුව ඒගොල්ලන් තාම 3 on 3 එක තමයි කරන්න හදන්නේ ඒකත් එක්ක දැන් ඔක්සි ඇවිලා මොලියක් දාන වෙයි මොලිය කනෙක් වෙන්නේ නැහැ ඉතින් බලමු ඉතින් ඒගොල්ලන්ට ආයෙමත් රීනොක් එක ගන්න පුළුවන් වෙයිද කියලා ඊළඟට ඇවිල්ලා තියෙන්නේ ඔක්සි දන්නවා ඔක්සි මෙතන දැන් කොමයි ටීනම තියෙන්නේ ඩීසීජී එක ප්ලේ කෙනෙක් නොක් වෙලා යනවා ඉතින් මේ දෙන්නට කොමයි ක්ලච් අප් කරගන්න chance එකක් හම්බෙයිද මෙතන කෙම බුලට් 50ක් තියෙනවා අපි එකකට 30 30 ටෙක් එකක් නොක් කරන්න පුළුවන් වුණා මෙතන කෙලිම මම හිතන්නේ UMP එකෙන් නෑ QBZ එකෙන් ස්ප්‍රේ කරලා දැන් යා ෆස්ට් එක කිට් එක ගන්න ඕනේ මෙතන මල්ටි බන් තමයි තියෙන්නේ ඒකත් එක්ක M7 එකත් එක්ක පොඩ්ඩක් කන්ෆිග් වෙන්න අමාරුයි දැන් සීනිස් ආයෙමත් මෙතන ක්ලච් කරගන්න පුළුවන් වෙයිද 1v1 එක ගන්නේ මාරු කරා and ඒකත් එක්ක ඕ UA ටීම් එකේ කෙලිම අන්තිම ප්ලේයර් මෙතන 1v2 එක දිනා ගන්න chance එක හම්බෙලා දිනා ඉතින් ඒක අනිවාර්යයෙන්ම ක්ලච් ස්කිල් එකක් ඉතින් ඒගොල්ලන්ට තව points දුනක් හම්බ වෙනවා ඉතින් ඒ kills එකල ඉතකට decent gaming AFL team එක එතනින් කෙලින්ම knockout වෙලා යනවා නැත්නම් back to lobby වෙනවා ඉතින් බලමු ඒගොල්ලන්ට ඒගොල්ලන් කරා ඇතිද කියලා ඒගොල්ලන්ගේ මේ standing එක secure ගන්න නැත්නම් වෙන team එකක් top 3 spot එක ගන්නවද කියලා ඉතින් soldier team එක අපි කලින් දැක්කා team number 15 එකේ කණ්ඩායම කෙලින්ම eliminate කරලා තිබ්බා ඉතින් බලමු ඒගොල්ලන්ට මෙතනින් තව kills වගේ secure කරන්න පුළුවන් වෙයිද දැන් ඉතින් game එක යන විදිය අනුව මොකක්ද ඔයා හිතන්නේ රෝමන් හොඳ ගේම් එකක් වෙයිද මෙතන SLDR ටීම් එකට? ඔව් ඇත්තටම කියනවා නම් මට හිතෙනවා මේක සොල්ජර්ස් ටීම් එකට ගොඩක් ලොකු වාසියක් වෙයි කියලා. ඉතින් දැනටමත් සෝන් එකේ එජ් එකට වෙලා කට්ටිය කැම්ප් කරගෙන බලාගෙන ඉන්නේ. ඉතින් යාලට يعني හතර වටේම හොඳට view වෙන විදිහට තමයි කට්ටිය ඉන්නේ places වල. ඒක මේ පැත්තෙන් අපිට පේ වුණා. ඉතින් T number 14 එකේ නිම ගේම් ප්ලේ එකක් ගියා. ඉතින් කට්ටිය අපේ DCG set එක back to lobby ලා ගියා T number 14 එකත් එක්ක fight එකෙන්. ඉතින් ඒත් එක්ක මේ පැත්තෙන් T number 2 එකේ soldiers ලා ටික මං හිතන්නේ මොන විදිහට පුෂ් කරගන්නේද කියලා මේ පැත්තෙන් ටී නම්බර් 2 එකේ කට්ටිය මම හිතන්නේ හතර වටේට ස්ප්‍රෙඩ් වෙලා ඉන්නේ. ඉතින් ඒත් එක්ක අපි බලමු ටී නම්බර් 2 එකේ කට්ටියට කිල්ස් ටික සිකර් කරගන්න පුළුවන් ඇද කියලා. මම හිතන්නේ දැනට ඔල්රෙඩි දෙන්නෙක්ව නොක් කරගෙන තියෙන ටීම් එකේ ඒත් එක්කම අපිට පේනවා ටී නම්බර් 6 එකේ මම හිතන්නේ තර්ඩ් ස්ටෝම් මේ පැත්තෙන් හීල් එකක් ගන්නවා. ඒත් එක්කම ෂේත් මම හිතන්නේ ටී නම්බර් 8 එක පැත්තට තවත් ස්ප්‍රේ එකක් දෙනවා. ටී නම්බර් 8 එකිනුත් දෙන්නේ ඩවුන් දෙන්නෙක්ව ඩවුන් කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු මම හිතන්නේ ෆ්‍රී ස්ප්‍රේ එකක් දෙනවා මේ පැත්තෙන් ෂේ. අපි බලමු ෂේට කිල්ස් ටික සිකියර් කරගන්න පුළුවන් ඇද. මම හිතන්නේ ටී නම්බර් 8 එකෙත් ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් මට පේන විදිහට and මෙතන මොහාව ඩවුන් වෙලා තියෙනවා. මොහාව ඩවුන් කරගෙන තියෙනවා. ඉතින් ඒත් එකම අපි බලමු ටී නම්බර් 14 එකත් ෆයිට් එකට එන්ටර් වෙන ගමන් ඉන්නේ. ඉතින් මේ පැත්තෙන් නේට්ස් ටිකක් කනෙක්ට් කරගන්න ට්‍රයි එකක් දෙනවා. ඒත් එකම මිනිව දැකලා තියෙන මං හිතන විදිහට ටී නම්බර් 2 එකෙන් අපි බලමු. ඒත් එකම මොහාගේ හීල් එක ගන්න පුළුවන් වෙනවා මේ පැත්තෙන් SLDR Snake and මේ පැත්තෙන් ටී නම්බර් 14 එකේ ඔක්සිට පුළුවන් වෙනවා SL Venom ඩවුන් කරගන්න. ඒත් එකම UA දුෂත් අර පැත්තෙන් කිල් එකක් සිකියර් කරගද්දි ටී නම්බර් 8 එකේ පිස්සු පූස and Pink Panther මේ පැත්තෙන් බලාගෙන ඉන්නවා ටී නම්බර් 10 එක පැත්තට වෙන්න තියෙන වලිය. අපි බලමු ටී නම්බර් 10 එක. ඌ කවුද මේ ටී නම්බර් 2? ටී නම්බර් 2 vs ටී නම්බර් 10. ELX vs SLDR ෆයිට් එකක් බලමු කවුරු සර්වයිව් වෙයිද කියලා. ඒත් එක්ක මර පැත්තෙන් EVOX 3rd die ටීම් එක එලිමිනේට් වෙලා යනවා. and මෙතන මම හිතන්නේ ELX ටීම් එකත් back to lobby ලා යද්දි අවසාන ටීම්ස් හතරේ ෆයිට් එක තමයි මේ විදිහට අපි බලාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු SLDR ලා ටීම් එක මොන විදිහේ වාසියක් ගණේද කියලා. අනිවාර්යයෙන්ම අපි බලමු චිකන් ඩිනේක නැවත වතාවක් යාලට සිකියර් කරගන්න පුළුවන් වේද කියලා. මේ පැත්තෙන් ටී නම්බර් 2, ටී නම්බර් 20, ටී නම්බර් 14 අවසාන ටීම්ස් තුන මං හිතන්නේ මෑන් පවර් එක තියෙනවා අනිවාර්යයෙන්ම ටී නම්බර් 2 එකට. ටී නම්බර් 2 එකේ සොල්ජර්ස් ලට මේ පැත්තෙන් මෑන් පවර් එක තියෙනවා අනිවාර්යයෙන්ම. අපි බලමු ඒකත් එක්ක කට්ටිය මොන විදිය ගේම් ප්ලේ එකක් දෙයිද කියලා. ඒත් එක්කම zone එකේ වාසිය මං හිතන්නේ
වැඩිපුරම තියෙන ටී නම්බර් 14 එකට සහ ටී නම්බර් 20 එකට මම සෝන් එක පැත්තෙන් බලද්දී සෝල්ජර්ස් ලට පොඩි අවාසියක් තියෙනවා සෝන් එකේ රොටේෂන් එක ගන්න වෙනවා අපි බලමු සෝල්ජර්ස් ලා මෙතන මොන විදිහේ රොටේෂන් එකක් ගන්නද ඒත් එක්කම සක්ස් ඩවුන් කරගනිද ඔව් මම හිතන්නේ සක්ස් ඩවුන් කරගන්නවා SLDR ස්නේක් අපි බලමු එතකොට ටී නම්බර් 20 එක ටී නම්බර් 20 එකෙත් මම හිතන්නේ 3 දෙනෙක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ තව ඒත් එක්කම මොහා මේ පැත්තෙන් සෝන් එකේ රොටේෂන් එක ගන්නවා ෂොට්ස් ටිකක් ෆයර් කරන ගමන්ම අපි බලමු අවසාන ටීම්ස් දෙක කවුද වින් කරන්න කියලා ටී නම්බර් 14 එකේ මං හිතන්නේ UA දුෂා UA දුෂා විතරයි ඉතුරු වෙන්නේ ඉතින් අපි බලමු දුෂාව කිල් කරගන්න පුළුවන් ඉතින් මම නැත්තම් දුෂාට වෙනසක් කරන්න පුළුවන් ඉති කියලා අනිවාර්යයෙන්ම මං හිතන්නේ දුෂාගේ පැත්තට පුෂ් කරනවා දුෂාව ඩවුන් කරගන්නවා මං හිතන්නේ නැවත වතාවක් මේ පැත්තෙන් සෝල්ජර්ස් ලා ටීම් එක බෑක් ටු බෑක් චිකන් ඩිනර්ස් ගන්නවා ඉතින් ඩකා මොකද හිතන්නේ ඔව් ඉතින් ඒක ඇත්තම කිව්වොත් එතනදී ඒගොල්ලන්ගේ පොසිෂන් සෑහෙන හොඳට ඒගොල්ලන් තිබ්බා ඒගොල්ලන් ගාන්ට තියෙන්න ඕන ඇන්ගල්ස් ටික අරන් ඒගොල්ලන් ඉවසීමෙන් එතන ඒගොල්ලන් ඇත්තම ගැහුවා ඒකත් එක්ක ඒගොල්ලන් එකට ගැහුවා හොඳ කමියුනිකේෂන් එකක් තිබ්බා ඒගොල්ලන් මූව් වෙච්ච ඉතින් අපිට කියන්න පුළුවන් අනිත් එක ඒගොල්ලන් දැනගත්තා ඔලයිව් 10යි ඉන්නේ ඉතින් ඒ කියන්නේ එක්කෝ ෆුල් ස්කොඩ් එකක් ඉන්නවා නැත්නම් අනිත් පැත්තේ ඩුවෝ එකක් ඉන්නවා කියලා ඉතින් පස්සේ මම හිතන්නේ ඒගොල්ලන් වම් පැත්තේ ඉන්න ටීම් නම්බර් 20 එක ඉලිමිනේට් කරාට පස්සේ ඒගොල්ලන් තේරුණ ඒගොල්ලන්ට තේරුණා අර පැත්තේ ඉන්න ඩුවෝ එකක් කියලා එක්කෙනෙක් ඒගොල්ලන් නොක් කළා ඉවර වෙලා තමයි තිබ්බේ ඉතින් එතරදී UA ටීම් එකේ කට්ටිය මම හිතන්නේ ඒගොල්ලන්ගේ එක ප්ලේයර් කෙනෙක් සෝන් එකේ හිර වුණා යා රොටේට් වෙන්න සෑහෙන පරක් වුණා ඇත්තටම කිව්වොත් යා රොටේට් වෙන්න chance එක තිබ්බා හැබැයි යා රොටේට් වුණේ නැහැ මම හිතන්නේ මෙතන සෝල්ජර්ස් ඩාගේ කිල්ස් ටික ගන්න හැබැයි ඒකෙන් අන්තිමට උනේ ඒගොල්ලන්ට පාඩුවක් තමයි ඉතින් අනිවාර්යයෙන්ම දැන් අපේ ටීම්ස් තුනක් තියෙනවා ක්වොලිෆයර්ස් වලදී කෙනෙක්ම බෑක් ටු බෑක් චිකන්ස් ගත්ත. ඉතින් WG Soldiers team එක ඇත්තම සෑහෙන හොඳ පර්ෆෝමන්ස් එකක් ඒගොල්ලන්ගෙන් ආවා. ඉතින් දෙවෙනි මැච් එකෙත් මම හිතන්නේ kill අඩුම ගානේ kill 9යි chicken dinner එකක් ඒගොල්ලන් ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ කලින් මැච් එකේ points වලට තව points 19ක් add වෙනවා. ඉතින් congratulations Soldier team එක. ඉතින් ඒකත් එක්ක ඒගොල්ලන්ගේ කවුද ඉස්සරහට semi final එකට qualify වෙලා යන්නේ කියලා අපි බලන්න ඕනේ. ඉතින් සෑහෙන හොඳ පර්ෆෝමන්ස් එකක් හැම team එක වගේම ආවා. හැබැයි මේ පාර ඇත්තටම මේ ගෲප් එක සෑහෙන ස්ලෝ විදිහට තමයි ඒගොල්ලෝ මේ ෆයිට්ස් එම ගත්තේ. ඉතින් අපි දැක්කා අන්තිම සෝන්ස් එක එනකන් තමයි අපි ගොඩක් කට්ටිය අල්ලගෙන හිටියේ. ඒකත් එක්ක early game fights වුණත් ඒක early game fights කියලා කියන්නත් බෑ. ඒව ඔක්කොම මේ කොමරිස් zones මේ එකක් ඒ කියන්නේ පළවෙනි zone එක ඉවරනකම්ම මිනිත්තු 3ක් 4ක් විතර ඒ වලි ටික ගියා. ඉතින් එකක් හාත්තිං වල අනිත් එක මේ කොයිද පෙඩි මේ පෙඩි පැත්ත ගාව. ඉතින් ඒකත් එක්ක අපි දැන් highlights එක තමයි බලන් ඉන්න බින්නේ මෙතන. ඉතින් අපිට පේනවා මෙතන අපේ හාතින් ෂෝඩවුන් එක. ඉතින් අන්තිමට DCG team එක තමයි මෙතනින් කොමරි overall උඩට ආවේ. ඉතින් UA team එක මම හිතන්නේ මෙතන කොමරි kills 9ක් වගේ තිබ්බා. මෙතන තමයි මම හිතන්නේ P-body එක kill එකක් උස්ස ගන්න පුළුවන් වුණේ team number 17 එකෙන්. ඉතින් මෙතන DCG team එක හොඳ advantage එකක් තියාගෙන හැබැයි අනිත් පැත්තට UA team එක comeback එකක් දුන්නා. අන්තිමට 1 vs 2 එක ගහන්න පුළුවන් වුණා මෙතන දුෂාට. ඉතින් cheese fighty ගන්නේ මාරු කරලා එන්න හැදුවා විතරයි හැබැයි එතනදී යට තප්පරයක් වගේ පරක් වුණා. ඉතින් ඒකත් එක්ක මෙතන අපි දැක්කේ මෙතන තමයි පටන් ගත්තේ අපේ WG team එක ප්‍රෙෂර් දාන්න. ඉතින් ඔරේ ටීනව 20 එක මෙතන දෙන්නෙක්ව නොක් කළා. ඒත් ඒගොල්ලෝ රිවයිව් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයි අන්තිමට ඒගොල්ලෝ තමයි මල්ලලා දැම්මේ. ඉතින් මෙතන අපි ආයි බලද්දි දුෂාගේ නෙමෙයි දුෂාගේ team mate UA team එකෙන් රොටේට් වෙන්න පරක් වුණා. ඉතින් මෙතන සෑහෙන හොඳ communication එකක් අපිට පේනවා. හතර දෙනාම එකම විදියට තමයි රොටේට් වෙන්නේ team number 2 එකේ soldier team එක. ඉතින් congratulations ඒගොල්ලෝ තමයි මෙතන කෙලින්ම group number 13 එකේ නම්බර් 1 ටීම් එක 100%ක් එක ගැන ෂුවර්. ඉතින් නම්බර් 2 නම්බර් 3 ස්පොට් එක ගන්න කවුද? ඉතින් UA ටීම් එක මේ පාර සෑහෙන හොඳට perform කරා. ඉතින් බලමු ඒගොල්ලන් top 3 slot එකක් හම්බෙයිද? ඉතින් එතකන් අපි පොඩ්ඩක් ලෑස්ති වෙලා අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අපි ඕගලන්ට මතක් කරන්න ඕනේ ඉතින් අපේ කෙලින්ම giveaways වගේක් තියෙනවා. ඉතින් ඒක giveaways වලට කලින් ඕගලන්ට මතක් කරන්න ඕනේ. ඉතින් අපේ Red Bull offers ටික ගැන ඉතින් කෙලින්ම ඕගලන්ට online කඩෙන් ඕගලන් Red Bull order කරන්න ඕන. ඉතින් අපි වගේම දවසම energize වෙලා ඉන්න ඕගලන්ට කෙලින්ම 120ක් කෙලින්ම discount එකත් එක්ක ඕගලන්ට ගන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක kills එකෙන් ඕගලන්ට 4 pack එක 115ක discount එකක් තියාගෙන ඕගලන්ට ගන්න පුළුවන්. ඉතින් delivery එක කෙලින්ම ඕගලන්ගේ ගෙදරටම ඇවිල්ලා දෙනවා. ඉතින් ඒ වගේම live එක බලන කට්ටිය ආයමත් ඕගලන්ට මතක් කරන මේ matches දෙක ඉවර හින්දා දැන් අපි තවත් ටිකකින් giveaway winner තෝරන්න තමයි ඉන්නේ. ඉතින් ඕගලන්ට ආයෙමත් අපි තවත් එකකින් ඕගලන්ට මේ අද ගෲප් එකේ නැත්නම් මේ ගෲප් එකේ ප්‍රශ්නේ ඕගලන්ගෙන් ආයෙමත් අහන්නම්. ඉතින් ඒක ඇත්තම කිව්වොත් සෑහෙන ලේසි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඒක උත්තරේ දීලා Red Bull එකෙන් gift එකක් දිනන්න අනිවාර්යෙන් හොඳ chance එකක් තියෙනවා. ඉතින් ඕගලන්ට ඒක දැන් චෙක් කරන්න පුළුවන් තවත් එකකින් ප්‍රශ්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කවුද give එක දිනපු මේ ජයග්‍රහණයක් කවුද කියලා අපිට තවත් එකකින් බලන්න පුළුවන්. ඉතින් විනව දැන් බලමු. ඉතින් ඕගලන්ට time එක මදි වෙලා තමයි තියෙන්නේ. ඉතින් සමා වෙන්න. ඉතින් ඒකත් එක්ක අපි දැන් කියලා බලමු.
බලමු මොකද්ද තිබ්බ ප්‍රශ්නේ. ඉතින් බූට් කැම්ප් තියන්නේ මොන මැප් එකේද? මම ඉතින් දැන් වෙද්දි සෑන කට් එක මේකට උත්තර දෙන්න ඇති නේද රෝමන්. ඉතින් දස්තු නැත්තම් බයින් සී සෑන්නොක් නැත්තම් ඩී එරංගල්. ඉතින් හරි උත්තරේ මොකද්ද කියලා අපි දැන් බලමු මේ ප්‍රශ්නෙට. ඉතින් සී සෑන්නොක් ඉතින් හැමෝම දන්න මැප් එක තමයි. ඉතින් අපි දැන් මැච් එකේ තිද්දි අපි කතා කරා බූට් කැම්ප් එක ගැන. ඉතින් මැච් එක ගන්න ගමන් උඹලා බලන් හිටියා නම් අනිවාර්යෙන් මේකට උත්තරේ හොයා ගන්න පුළුවන්. ඉතින් අපි වින කවුද කියලා අපි දැන් රෝල් කරලා බලමු. ඉතින් ගිව වෙන කවුද කියලා. ඉතින් ප්‍රශාන් නිමත් congratulations ඔයා තමයි මේ අවස්ථාවේදී ජයග්‍රහණය වෙන්නේ. ඉතින් ප්‍රශාන් නිමන්ත ඔයා Facebook chat එකේ ඉන්නවා නම් නැත්නම් YouTube chat එකේ හරි live එක බලන් ඉන්නවා නම් game dollar එකේ Facebook page එක ගිහලා දැම්මම ඔයාගේ details එක දෙන්න ඔයාගේ grab pool එකේ කෙලින්ම prizes ටික දිනා ගන්න. ඉතින් ඇත්තම කිව්වොත් ඉතින් මේ overall matches එකේ ඒ කියන්නේ overall tournament එක ගැන ඔයාට දැනට මොකද්ද කියන්න තියෙන්නේ? ඒකට අලුතින් tournaments join වෙන්න ඕන කට්ටියට මොකද්ද කියන්න තියෙන්නේ රෝමන්? ඔව් ඉතින් අලුතෙන් ජොයින් වෙන කට්ටියට කියනවා නම් ඉතින් කියන්නේ මේක ඇත්තටම කලින් කියන්නේ ලාස්ට් වීකේ මේක ප්ලේ කරපු කට්ටියත් ඉන්නවා ඒත්කම අලුතෙන් ජොයින් වෙච්ච ටීම්ස් උත් ඉන්නවා. ඉතින් මම හිතන්නේ පරණ කියන්නේ ලාස්ට් ඉයර් ප්ලේ කරපු කට්ටියට මේක කියන්නේ අලුත්ම අත්දැකීමක් නොවෙන්න පුළුවන්. ඒත් අලුතෙන්ම ආපු ටීම්ස් වලට මේක අලුත්ම අත්දැකීමක්. ඉතින් කියන්නේ Red Bull එකෙන් ගොඩක් ලොකු වෙනසක් එක තමයි මේ පාර ටූර්නමන්ට් එක ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට ජොයින් වෙන ටීම්ස් උත් අනිවාර්යෙන්ම මේ අත්දැකීම ගන්න ඕනේමයි අනිවාර්යෙන්ම. ඉතින් කියන්නේ ඒ තු ඒ අත්දැකීමත් එක්ක ඉතින් යාලට ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් ගන් සෝන් එක සෝන් වල රොටේෂන්ස් ගන්න විදිය ඒත් එක්කම kill secure කරන විදිය ඉතින් ඔය වගේ ගොඩක් දේවල් යාලට මේ ටූර්නමන්ට් එක අතරතුරදී දැනගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වුණා ගොඩක් ටීම්ස් aggressive විදිහට play කරා ඒත් එක්කම safe play කරා. ඉතින් සෝල්ජර්ස් ටීම් එක ගැන කතා කරන්න ඕනේ තව චුට්ටක්. ඉතින් එයාලා සෝන් එකේ edge එකේ කියන්නේ හොඳම ප්ලේස් එකක් අල්ලගෙන හිටියා. ඉතින් සෝන් එකේ රොටේෂන් එකත් එක්ක එයාලට මෑන් පවර් එක තිබ්බා අනිවාර්යෙන්ම. ටීම් එකේ හතර දෙනාම හිටියා අවසාන මොහොත දක්වා. ඉතින් ඉතින් ඒකත් එක්ක එයාලා කොහොමාරි චිකන් දින එක සිකියර් කරගත්තා. Yes, ඉතින් ඒකත් එක්කම තෝරන මතක් කරන්න ඕනේ දැනට මේ මුළු ටෝර්නමන්ට් එකේ අපි කෙලින්ම ගෲප්ස් 13ක් දැනට අපි ඉවර කරලා තියෙනවා. ඉතින් ඒ ගෲප්ස් 13ෙන් ටීම්ස් 3යි දැනට බෑක් ටු බෑක් චිකන් ගාලා තියෙන්නේ. ඉතින් ඒක ටීම් එක තමයි එනාසි කණ්ඩායම. ඊට පස්සේ ෆ්‍රැග් ටීම් එක දැන් ඒකත් ඒගොල්ලන් එක්ක එකතු වෙනවා කෙලින්ම සෝල්ජර්ස් කණ්ඩායම. ඉතින් කොහෙන්වත් ලේසි මේ ජයග්‍රහණයක් නෙවෙයි මේ වගේ දෙයක් කරනවා කියන්නේ ඇත්තම සෑහෙන අමාරුයි. ඉතින් ඒක ඒ මේවා ඔක්කොම ගැන ඔයගලන්ට කතා කරන එකේ හේතුවක් තියෙනවා. ඉතින් අපිට කිල් ලීඩර් කෙනෙක් අපි බලන්න ඕනේ වෙයි. මම හිතන්නේ සෝල්ජර්ස් ටීම් එකේ තමයි අපිට කිල් ලීඩර්ව බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම අනිවාර්යයෙන්ම මොස්ට් චිකන් ඩිනර්ස් වලට ටීම් එකකටත් වෙනම Red Bull එකෙන් ප්‍රයිසස් වගේ අත් දෙනවා. ඉතින් බලමු ටෝර්නමන්ට් MVP වෙන්න කියන්නේ කවුද කියලා. ඒකත් එක්ක මොන ටීම් එකද මොස්ට් චිකන් ඩිනර්ස් දිනන්න යන්නේ කියලා. හැබැයි ඒකත් එක්ක ඔයගල අමතක වෙන්න එපා චිකන් ඩිනර්ස් ගන්න ඕනේ නෑ මේ ටෝර්නමන්ට් එක දිනන්න. කියල්ස් වලින් ලොකු ගේම් එකක් අනිවාර්යයෙන්ම ගහන්න පුළුවන්. ඒකේ හොඳම උදාහරණය තමයි එක ISL ටීම් එකක් අද අපේ ආදිල්ලුයි DJ කාස් කරගෙන ඉපු ගේම්ස් වලින් ඒගොල්ලන් මැචස් දෙකේ සෑහෙන හයි කිල් කවුන්ට් එකක් ගන්න පුළුවන් වුණා. ඒගොල්ලන්ගේ ප්ලේස්මන්ට් එච්චර හොඳට තිබ්බේ නෑ බට් ඒගොල්ලන් නම්බර් 2 සිකියර් කරගත්තා semi finals වලට යන්න. ඉතින් ඒ වගේම ඕගලන්ටත් අනිවාර්යයෙන්ම මේකට එකක ස්ට්‍රැටජිස් හදන්න පුළුවන් ගේම් එක ගහන්න. ඒ වගේම අමතක වෙන්න එපා සෑහෙන යුටිලිටි වගේක් තියෙන නේජෙම පාවිච්චි කරන්න අමතක වෙන්න එපා. ඉතින් ඒ වගේම රොටේෂන්ස් ඈර්ලි කරන්න. ඔයාලට පේනවා කොච්චර ටීම්ස් මෙතන රොටේට් වෙන්න මේ පරක් වුණාම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒකෙන් තමයි SLDR ටීම් එක වුණත් මේ ගේම් එකෙන් සෑහෙන අබියුස් කරේ. ඒගොල්ලන් සෑහෙන ඈර්ලි ජෝන් එක ඇතුළට ගියා. ජෝන් එක ඇතුළට ගිහලා ඒගොල්ලන් හොඳ තැනක් අල්ලගත්තා. එහෙමම අනිත් ටීම් ටික දඟලනවා කොමාරි ජෝන් එක ඇතුළට එන්න. ජෝන් එකත් එක්කම තමයි ඒගොල්ලන් එන්න හදන්නේ. හැබැයි ඒකත් එක්ක ඒගොල්ලන්ට කවර් වල හැංගිලා ඉන්නත් බෑ. ඒ වගේ ජෝන් එකක් ඇති සෑහෙන ඉක්මනට HP ටික නැති වෙලා යනවා. ඉතින් ඒක ඒකත් එක්ක තව ටීම් එකක් ඔයාලට බෙරි තියාගෙන ඔයාලට ප්‍රෙෂර් කරා නම් ඔයාලට අනිවාර්යයෙන්ම එතනින් බේරෙන්න තියෙන ටයිම් එක මදි. ඉතින් ඕගලන් ගන්න තීරණ ඔක්කොම ඕගලන් ගන්න ඇක්ෂන් ඔක්කොම ඕගලන් ගන්න වලි ඔක්කොම ෆාස්ට් වෙන්න ඕනේ.
ඕගලන් සෑහෙන ටයිම් එකක් ගත්තා නම් ඒක ඇත්තම කිව්වොත් ඕගලන් තමයි පාඩුව. ඉතින් අපි හොඳ උදාහරණයකට අපි ගත්තෝ DCG ගේම් එකයි T number 12 එකයි. ඒ වෙලාවේ තමයි හිටියේ මට මතක නැහැ T number 12 එකේ නම මොකක්ද මම හිතන්නේ බ්‍රදර්ස් ටීම් එකද කොහෙද නැහැ බ්‍රදර්ස් ටීම් එක නෙවෙයි. වෙන මොනයි ටීම් එකේ නම තමයි හිටියේ. ඒගොල්ලන් හාත්ින් වල මුළු පල්ලවෙනි සර්කල් එක ක්ලෝස් වෙනකම්ම ඒගොල්ලන් අල්ලගෙන හිටියේ. ඒ වගේ බ්‍රදර්ස් ටීම් එකත් වෙනම ඒගොල්ලන් වෙනම ලොකේෂන් එක ඒගොල්ලන් තව ටීම් එකත් එක්ක එමු මුණ දිදී හිටියා. ඉතින් ඒකේ මොකද්ද වෙන්නේ ටීම්ස් දෙකටම ලූට් නැහැ. ඒගොල්ලන් ඊට පස්සේ වලිය ගත්තට පස්සේ හරි ඒගොල්ලන් පොයින්ට්ස් හම්බුණා. හැබැයි රොටේට් වුණාට පස්සේ අනිත් ටීම්ස් ඔක්කොම හොඳට ලූට් වෙලා ඒගොල්ලන් හොඳ තැන් මේ zone එක අල්ලගෙන ඉඳලා ඔය රොටේට් වෙලා යද්දී ඔයාලට වෙඩි තියන්නවත් හැමෝ නැහැ. ඒකත් එක්ක කවුරේ ඔයාට බැරි දිලා හරි ඔහෙන් යන බුලට් එකක් වැදෙනවා. ඔයාලට හීල් වෙන්නත් resources මොකුත් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මේකෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අලුතින් ගන්න ටීම්ස් වල වුණත් pro teams වලට වුණත් මේකේ සෑහෙන පොඩි පොඩි ideas ගන්න සමහර විට අලුතින් එන ටීම්ස් වලට හොඳ ideaක් ඇති pro teams වලට වඩා. pro teams එම සාමාන්‍ය එකම එක විදිහට තමයි ඒගොල්ලන් හිතන්නේ. ඉතින් ඒක සාමාන්‍ය මේ වගේ game mode එකක් තියදී ලේසියෙන් මාරු වෙන්නේ නැහැ. ඒගොල්ලන් අර පුරුදු වෙලා තියෙන්නේ normal tournaments ගන්න. ඉතින් මේ regular එකෙන් unique විදිහට ගෙනාවම ඒගොල්ලන්ගේ thinking එකත් මාරු වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම new teams වලට අනිවාර්යයෙන්ම chance එකක් තියෙනවා ideas හදලා වෙනම outside the box හිතලා ඒගොල්ලන්ට වෙනම මේ performance එකක් දෙන්න පුළුවන්. දැනට ඉතින් අපි සෑහෙන underdog teams ගොඩක් නැත්තම් එච්චර අපි හිතපු හිතන්නේ නැති teams ගොඩක් හොඳට perform කරලා semi finals එකට මේ qualify වෙලා තිනා. ඉතින් ඒකත් එක්ක ඕගොල්ලන් වැඩි කොයිවත් යන්න එපා. තව ටිකකින් අපිට standings එකේ game number 2 එකෙන් ඉතින් ඒකත් එක්ක overall standings එක අද මේ group එකට අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක 9ට අපේ අද දවසේ අන්තිම group matches එක තියෙනවා. ඉතින් group 14 ඒකට my tj අපිත් එක්ක එකතු වෙයි. ඉතින් ඒකත් එක්ක දැනට ඉතින් මේ රෝමන් ඔයාත් දැන් මේ සෑහෙන කාලයක් ඔය මේ PUBG මොබයිල් ගහලා තිනවා ස්ට්‍රීමර් කෙනෙක් ඔය ගොඩක් කට්ටිය අඳුරලා තිනවා ස්ට්‍රීමර් කෙනෙක් හැටියට GL එක වැඩ කළා. ඉතින් ඒ වගේ මේ වගේ ටෝර්නමන්ට් එකක් තිබ්බම ඔය අපිටත් සහභාගී වෙන්න පුළුවන් වුණානේ. ඇත්තම හොඳයි. හැබැයි ඉතින් ඔයාට මේ ඒ වගේ chance එකක් තිබ්බනම් ඔය මොකද කරන්නේ? ඇත්තරම කියනවා නම් ඒක ගැන මම ගොඩක් හිතුවා. මේ චාන්ස් එක දැන් මේ අපි මෙහෙම කියන්නේ කාස්ට් කරනවා අපි බලාගෙන ඉන්නවා ටීම්ස් 30. ඇත්තරම අපිට මේ එක්ස්පීරියන්ස් එක ගන්න තිබ්බනම් කියන එක මට හැම වෙලේම ඒක දැනුණා හිතට. කියන්නේ කොච්චර PUBG ප්ලේ කරලා තිබ්බත් මේ වගේ දෙයකට පොඩක් ජොයින් වෙන්න වැරුණාට පස්සේ ඒක මාරම පොඩි කියන්නේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. මෙතන ඉඳන් ස්පෙක් කරද්දී එතකොට හිතෙනවා දැන් අපිව මේ විදියට බැලුවා නම් කොහොමද? ඉතින් ඒ වගේ ගොඩක් දේවල් හිතෙනවා. ඉතින් කියන්නේ අපි බලමු ඉස්සරහට ඒ වගේ එහෙම කියන්නේ ජොයින් වෙන්න අදහසක් තියෙනවා. ඉතින් කියන්නේ දැන් ගොඩක් ඇත්තම කියනවා නම් ටූර්නමන්ට්ස් අඩුයි එමිලේටර්ස් වලට. ඉතින් ඒ හින්දා ඉස්සරහට අපි බලමු මොන වගේ වෙනස්කම් වෙයිද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඉතින් අපිට මේ වගේ ටෝර්නමන්ට් එකක් කරන්න වුණොත් ඉතින් අපි තමයි එකතු කරගෙන අපිට ටෝර්නමන්ට් එකක් කරන්න වෙන්නේ. නැත්නම් මොකද මේ PUBG Mobile කියලා නේ තියෙන්නේ. PUBG Mobile Emulator එක නෙවෙයි කියලා දාලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්න නැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මේ කවුද රෝමන් අපිට ඉතින් අලුතින් ෆෝන්ස් ටිකක් අරන් අපිට ප්‍රැක්ටිස් කරන්න තමයි තියෙන්නේ. ඔව් ෆෝන්ස් ටිකක් අරන්. හැබැයි ඉතින් ඕඩර් ෂේප් මම මේ ඇඟිලි දෙකක් ෆෝන් එකට දාපු ගමන් මට ස්ක්‍රීන් එකේ භාගයක්ම පේන්නේ නැහැ. ඉතින් ඒක තමයි. ඉතින් අපි හැමෝටම මම හිතන්නේ ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න මාර ආසයි. අපිට ඉතින් කරන්න පුළුවන් අපි PUBG ගේම් එක ගැන දන්න දේවල් අපි මේ Red Bull එකේ කලින් experiences තියෙන හින්දා අපිට ඒව ගැන ඕගලන්ට පොඩ්ඩක් idea එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක පුළුවන් ඕගලන් ගෙදර ඉඳන් බලන් ඉන්න කට්ටියට මෙතන full entertaining විදියට අපි ඕගලන්ට මෙතන විස්තරය ගේන්න තමයි හදන්නේ. ඒකත් එක්ක වෙනම giveaways උයි හොඳට අනිවාර්යෙන්ම ඉතින් Red Bull එකෙන් කරලා තියෙන tournament ඒකත් එක්ක ඒගොල්ලන්ගේ e-sport partner හැටියට gamer.lk එක තමයි මේ partner වෙලා තියෙන්නේ ඒගොල්ලන් එක්ක. ඉතින් ඒගොල්ලෝ සෑහෙන effort එකක් දාලා තිනා මෙතන production වලටයි games එක ඔක්කොම organize කරන්න. ඉතින් අනිවාර්යෙන්ම ඉතින් දැන් අපි දැනට ඉන්නේ ස්ටෑන්ඩින්ග්ස් එක එනකන් මම හිතන්නේ ස්ටෑන්ඩින්ග්ස් එක තව මේ මිනිත්තු වකින් වගේ ලෑස්ති වෙලා තියෙයි. ඉතින් අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒකත් එක්ක මට නොටිෆිකේෂන් එක ආවා ස්ටෑන්ඩින්ග්ස් එක ලෑස්ති වෙලා තියෙන ඉතින් ඒකත් එක්ක අපි කෙලින්ම ගිහිල්ලා බලමු දෙවනි මැච් එකේ ස්ටෑන්ඩින්ග්ස් එක කොහොමද ටීම්ස් එක perform කරේ කියලා. ඉතින් අපි මෙතෙන් බැලුවොත් ඉතින් ටීම් හයිපර් ඉඳන් 32 bit spot එක එනකන් කවුරුත් මෙතන මේ මැච් එක සහභාගී වෙලා තිබුණේ නැහැ.
ඔනික්ස් දෙවිල්ස් අපි දැක්කා කලින්ම උදේ පාන්දරින්ම පෑදයිස් එකට බහැලා ඒග්ලොන්ට සොයි.com වුණා. SL කොමෑන්ඩර්ස් ටීම් එකේ ඒග්ලොන්ට පොයින්ට්ස් මොකක් සිකියු කරගන්න බැරි වුණා. හෙල් හන්ස් ටීම් එකටත් පොයින්ට්ස් සිකියු කරගන්න බැරි වුණා. නෙක්සස් ගේමින් කොමඩ එක කිල්ලක් සිකියු කරන්න chance එක හම්බුණා. ටීම් නම්බර් 11 එකේ කෙනෙක්ම හෝමීස් ටීම් එකේ ඒග්ලොන්ට කිල්ස් දෙකක් සිකියු කරන්න chance එකක් හම්බෙලා තියෙන්නේ. ඒකත් එක්ක ඉවොක්ස් 3rd eye ටීම් එක ඒග්ලොන්ට ටෝටල් පොයින්ට්ස් 3යි හම්බෙලා තියෙන්නේ. ඕවරෝල් එක කිල් එකයි ප්ලේස්මන්ට් පොයින්ට්ස් 2යි. ඒකත් එක්ක අපි කෙලින්ම top 3 teams කෙලින්ම match 2 එකේ top 3 teams කවුද කියලා බලමු. ඊට පස්සේ ඕවරෝල් එකට ගිහිල්ලා බලමු. ඉතින් WG Soldiers Esports කෙලින්ම kills 10යි first place වලදී ඒගොල්ලන් තව points 20ක් ඒගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඉතමත් ලේසියෙන් ඒගොල්ලන් මේ කණ්ඩායමේ number 1 spot එක secure කරලා තියෙන්නේ. ඒකත් එක්ක team UA මේ match එකේ සෑහෙන ලොකු වෙනසක් කරා. ඒගොල්ලන්ට kills 11යි කෙලින්ම total points 17ක් ගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. ඉතින් කලින් match එකෙන් මේ match එක බලද්දී කෙලින්ම ආසය 11 වගේ ඒගොල්ලන්ට ඉතින් comeback එක දීලා තියෙන්නේ. බලමු ඒක ඇති වෙයිද කියලා ඒගොල්ලන්ට number 2 හරි number 3 spot එක secure කරගන්න. 8-bit gaming ඊට පස්සේ 3rd place secure කරලා තිනා කෙනෙක්ම kill 8යි ඒගොල්ලගේ placement point එකක් හම්බෙලා දෙනවා. ඉතින් overall points 9ක් හම්බෙලා තිනා. ඉතින් අපේ අයමත් ඕගලන්ට පෙන්නන kills වලින් ලොකු game එකක් ගහන්න පුළුවන් කියලා. ඉතින් 4වෙනි ස්ථානයේ කෙනෙක්ම elementary esports ඒගොල්ලන්ට points 8යි තියෙන්නේ. ඒකත් එක්ක අපි overall standings වලට ගිහිල්ලා බලමු මේ group එකෙන් කවුද qualify වෙන්න යන්නේ කියලා. But ඒකට කියලා ladies and gentlemen group 13 එකෙන් අපේ semi finals එක යන team තුන කවුද කියලා අපි දැම්මම කියලා බලමු. අනිවාර්යයෙන්ම ඉතින් soldiers team එක කියලා තියෙන number 1 spot එකට number 2 අපිලා ඇවිල්ලා තියෙන 8-bit gaming squad එක. ඉතින් ඒගොල්ලෝ කලිම tie වෙලා තිනා මෙතන team UA එකත් එක්ක. ඉතින් මේ තුන් දෙනා තමයි ඕගලන්ගේ top 3 teams. ඕගලන් තමයි කලිම ගිහිල්ලා represent කරන්න යන්නේ මේගොල්ලෝගේ group එකේ semi finals වලින්. ඉතින් බලමු all the best මේගොල්ලන්ට මොන වගේ performance එකක් මේගොල්ලන් අපිට බලා ගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙ කියලා අපි බලමු. ඉතින් semi finals එක එද්දි WG Soldiers Esports ඒගොල්ලන්ගෙන් ගොඩක් කට්ටි අනිවාර්යයෙන්ම expectations තියයි. ඉතින් ඒගොල්ලන් කලිම double chicken එක ගහලා තියෙන හින්දා 8-bit gaming congratulations සහ team UA හොඳ comeback එකක් දීලා තිබ්බා. ඉතින් second place එක කලිම tie කරලා ගන්න 8-bit gaming එකත් එක්ක congratulations unknown assailants ට. ඉතින් ඔයගලන්ගෙන් හොඳ performance එකක් අනිවාර්යයෙන්ම හැම team එකගෙන්ම හොඳ performance බලාපොරොත්තු වෙනවා semi finals එකදී. ඒකත් එක්ක අපි කියලා බලමු ඉතින් මේකෙන් පස්සේ අපේ kill leader කවුද කියලා group number 13 එකට. ඉතින් කලින්ම අපේ UA දුෂා කලින්ම kills 11ක් සිටිය කරලා කියලා. ඉතින් මං හිතේ soldiers game එකේ kill leader ඉදී කියලා. හැබැයි මම මෙතන වැරදි වෙලා තියෙන්නේ. දුෂා තමයි ඔයාගේ මේ group එකේ MVP overall 11 kills යාරන් දිනා. ඉතින් congratulations dusha well played. අනිවාර්යයෙන්ම දුෂාට hack තියාගෙන අපි ඉන්න ඕනේ. Alright, ඉතින් ඒකත් එක්ක ladies and gentlemen දැනට මෙතන group 13 එකේ matches ටික ඉවරයි. ඉතින් ආයෙමත් අපි thank කරන අපේ Romanට අපිත් එක්ක එකතු වුණාට අනිවාර්යෙන් Roman ආයි අපිත් එක්ක ඉස්සරහට set වෙයි තවත් group matches වලට. හැබැයි අදට අපි මෙතනින් sign out වෙනවා. ආයි අපි 9ට set වෙමු ඊළඟ group stage matches වලට. මාතයි මාත් එක්කයි DJ එක්කයි. So thank you so much ladies and gentlemen අපිත් එක්ක tune in වෙලා හිටියට. අපි තාට් එකෙන් ආයෙමත් ඔබලන් එක්ක හමු වෙනවා.